ओके हरी ને දැන් අපි අද මේ සතියේ නතර කරපු තැනින් පොඩ්ඩක් ඒ කෑන්ල මම අවධාරණය කරන්නේ මොකද මේක තමයි මේ 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 පොතේ හරය. يعني මෙතනින් එහා පැත්තේ සාකච්ඡාව ඉතර අමාරු නැහැ. يعني මේකේ ආගියුමන්ට් එක ෆලෝ කරන එක අමාරු නැහැ. මේක ඒක ෆලෝ කිරීමේ කුණ්ඩේසිය තමයි මේ පරිමුඛයේ මූල ධර්මය කියලා හඳුන්වන අදහස වැරදි වෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්න. බුද්ධ වෙන්න පුළුවන්. පංගිස පුළුවන් නම් මේ මෙහෙම කරන්නේ. ඔව්. එතකොට මේ මම මේක මම ඒකේ මූලික තර්කය නැවත සාරාංශ කරන්න මට හිතන විදිහට අපි සතිය ටිකක් හොඳ සාකච්ඡාවක් මේක සම්බන්ධයෙන් කරා. මෙතන තියෙන ගැටලුව තමයි කියන්නේ මම පිළිගන්නවා දැන් මේසුගේ කෘතිය සම්බන්ධයෙන් තියෙන පොදු ගැටලුවක් කියනකට ඒ කෘතියේ පොදු ලක්ෂණයක් තමයි මේක ඇවිල්ලා අතිශය නවීන අදහසක් ඉදිරිපත් කරන මොහොතක්. එතකොට ඕනෑම නවීන අදහසක් ඉදිරිපත් කරන මොහොතකදී මේ අදහස ඉදිරිපත් කරන මනුස්සයාට සිද්ධ වෙන දේ තමයි එයාගේ අදහස එක පාට කට්ටියට සෙට් වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මේක දැනට තියෙන ආධිපත්‍යධාරී සම්ප්‍රදාය තුළ පිළිගන්න අදහස නෙමෙයි. සහ එයා මුළුමහත් ආධිපත්‍යධාරී සම්ප්‍රදායකට විරුද්ධව අදහසක් යෝජනා කරා. මේක අපි අපි කියු මේක කාන්ටත් සිද්ධ වුණා, මේක හේගල්ටත් සිද්ධ වුණා, මේක හයිඩෙගර්ටත් සිද්ධ වුණා, මේක මේසුටත් සිද්ධ වුණා. ඉතින් මං කියන්නේ සමහරලාට තව අවුරුදු 50කින් 60කින් මේසු කියවන අයට අපි ඉන්න එකක් නෑ. බොහෝ විට මම හිතන්නේ ශලිනි මලීෂල එහෙම ඉදී මේ බලාගන්න පුළුවන් වේ මට හිතෙන්නේ. එතකොට නම් මේ මෙච්චර මේකේ අදහස පැහැදිලි කරන්න මහන්සි වෙන එකක් නැති වෙයි. මේකේ මූලික තර්කයේ පියවර ටික කිව්වට පස්සේ මේක පැහැදිලි වෙයි. නමුත් මම පිළිගන්නවා මේක අපිට එකපාර්ට පිළිගන්න අමාරු අදහසක්. මොකද මෙයා අති විශාල දෙයක් අපෙන් ඉල්ලා සිටිනවා පිළිගන්න කියලා. හරි, ඒ කියන්නේ මෙයා සරල දෙයක් නෙමෙයි ඉල්ලලා ඉල්ලන්නේ. මෙයා ඉල්ලන්නේ මම යෝජනා කරනවා ඔබට පරම සත්‍ය. එතකොට පරම සත්‍යයක් කියන එක යෝජනා කරපු ගමන්ම ඒක සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් වෙනවා. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරේ මෙතන විද්‍යාව සම්බන්ධයෙන් තියෙන අදහස. දැන් විද්‍යාව පරම සත්‍යයක් ලෙස කවුරුත් පිළිගන්න අවශ්‍ය නැහැ. ඒක විද්‍යාඥයෝ පිළිගන්නේකුත් නැහැ. ඒක මං හිතන්නේ අද විද්‍යාව සම්බන්ධයෙන් මං හිතන්නේ මේසුගේ මේ පොතේ තියා පාවිච්චි කරන මූලික ප්‍රවාදය පොපර්ගේ ආකෘතිය. නේ, ඒ කියන්නේ යම් කිසි විදියක මේක අර ෆෝල්ස් බයිබල් වෙන්න ඕනේ. අලුත් පරීක්ෂණ මගින් අලුත් දත්ත මගින් මේවා වැරදි වෙලා නව ප්‍රවාද වී වෙන්න පුළුවන් කියන එක මං හිතන්නේ ඕනම සාමාන්‍ය විද්‍යාඥයෙක් පිළිගන්න දෙයක්. ඒක මහා ලොකු අලුත් දෙයක් නම් නෙමෙයි. ඒ කියන්නේ ලංකාවේ නලිත සිතුලා කියන අය හිතන් ඉන්නේ ඒක ඇවිල්ලා දුවාකාර දෙයක් 2000 ගණන් වල මුල විදුසර පත්‍රයේ ඉස්සෙල්ලම හොයාගත්ත අදහසක් වගේ එකක්. මේක මං හිතන්නේ මුළු ලෝකෙම විද්‍යාව සම්බන්ධයෙන් තියෙන ඩොමිනන්ට් අදහස. හරි, මං හිතන්නේ ඉතාලම දුලබයි අද අර හතරවෙනි ජාත්‍යන්තරය වගේ මේ විද්‍යා සරල විද්‍යාත්මක යථාර්ථවාදයක් වෙනුවෙන් සයන්ටිෆික් රියලිසම් එකක් වෙනුවෙන් පෙනී ඉන්න අය. හරි, මේ විද්‍යාව කියලා කියන්නේ යම් කිසි මොඩල් එකක් අපිට මේ අත්දැකීම් තේරුම් ගන්න ඉදිරිපත් කරන ප්‍රවාදයක්. ඉතින් නමුත් එහෙම එකක් නෙමෙයි මේසු ඉදිරිපත් කරන්නේ. මේක තමයි තියෙන ප්‍රශ්නේ. හරි, ඒකට මේක මගෙන් අපෙන් එයා විශාල බැලෑරුම් දෙයක් ඉල්ලලා සිටිනවා. ඒක නිසා මම පිළිගන්නවා මේක එකපාරට මේක නිකන් දුරස්ත වගේ පිළිගන්න අපහසු වගේ ගතියක් තියෙන්න පුළුවන්. තව ලක්ෂණයක් තමයි මේ වගේ අදහස් වල තියෙන මේ අදහස මේ අපිට නිකන් හිතෙනවා මේක හරි කියලා. මේක කියන ටික නම් තේරෙනවා. ඒ තර්කයත් හරි වගේ. ඒ වුණාට පොඩි අප්සෙට් ගතියකුත් තියෙනවා. ඒක එන්නේ ඒ අර අපි අලුත් අදහසක් එක එන්ගේජ් කරනකොට වෙන අත්දැකීම. මොකද ඒ කියන්නේ මේක ඇවිල්ලා අපි මේක පිළිගත්තොත් එහෙම අපේ කැපකිරීම ගොඩක් කරන්න වෙනවා. අපි දැනට විශ්වාස කරන දේවල් සමහර දේවල් ප්‍රශ්න වෙනවා. ඒක එතකොට අර අලුත් අදහසකට වෙන මූණ දෙන්න ධෛර්යය නිසා මම මේ මූලික තර්කය නැවත සාරාංශ කරන්න. ඊට පස්සේ අපිට එතන සිට එයාගේ ටික ඉක්මනට යන්න පුළුවන් කියලා මම හිතනවා. යුම්ගේ ගැටලුව පිළිබඳ සාකච්ඡාවට අමතර පොඩ්ඩක් එකක් පිටක් කතා කරන්න. ඉතුරු ටික සාමාන්‍ය සරලයි. එතකොට
මොකක්ද මේසුගේ මූලික තර්කය? මූලික තර්කය තමයි මේක තේරුම් ගන්න පුළුවන් සරලම විදිය තමයි මේ පරිමිතවාදය කියන්නේ මොකක්ද කියලා. මං හිතන්නේ මේක මේ තමයි හරි වැදගත් දේ. මම මේක ඇත්තටම අපි කලිනුත් කතා කරා. පළවෙනි දවසෙත් මං හිතන්නේ මම මේ කතා කරා. නමුත් මේ අදහසේ පැරෑරුම්කම මට එන්න එන්න වැඩි වෙනවා. මට මේක ඊයේ තවත් තේරුණා. ඒ කියන්නේ ඇත්තටම කියනොත් නම් ලංකාව වගේ රටක අපිට සිංහල සංවාදය තුළ පරිමිතත්වයෙන් පසු කියන පොත පරිමිතත්වයෙන් පසු කියන සටන් පාඨයේ අර්ථය හරියට තේරෙන්නේ නැහැ. හරි. මොකද මේ පරිමිතත්වයෙන් පසු කියන අර්ථය තේරුම් ගන්න නම් පරිමිතත්වය කියන්නේ මොකද්ද කියන එක ඉතාල බැරෑරුම් ලෙස තේරෙන්න. ඒක අපි මං හිතන්නේ මේසුගේ තර්කයේ තේරුම් ගැනීමේ පළවෙනි කොන්දේසිය. පරිමිතත්වය කියන්නේ මොකද්ද කියන එක. එතකොට ඒකට තියෙන ප්‍රධාන චැලෙන්ජ් එක, ආසන්න චැලෙන්ජ් එක මට හිතෙන්නේ විඥානවාදය පිළිබඳ සාවරය. දැන් අපි අපේ සාකච්ඡාව වර්ධනය වෙච්ච ආකාරය බැලුවොත් ඒකේ මං හිතන්නේ අපිට ටිකක් දෙපැත්තක් ලෙස තෝරා ගැනීම දෙකක් ලෙස ඉදිරිපත් වුණු ආස්ථාන දෙක ඕක. ඊතරම් අපහසුකකින් තොරව අපිට පිළිගන්න පුළුවන් මං හිතන්නේ ආගමික විශ්වාසයන් මගින් යෝජනා කරන අවසානයන් නැත්තම් සත්‍යයන් අපිට සාහවරු කරන්න පිළිගන්න පදනමක් නැහැ කියන එක තේරෙනවා. ඒ හා සමාන ලෙස අපිට සම්ප්‍රදායික දැන් අපි මේ සාකච්ඡාව කේන්ද්‍රගත කරන්නේ මේසුගේ මරණය පිළිබඳ සංවාදය මත නිසා මේ මරණයෙන් පසු මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සරල යථාර්ථවාදයේ කියන අදහසත් අපිට තේරුම් ගන්න පුළුවන් දාර්ශනිකව අභියෝගයට ලක් කරන්න පුළුවන්. මොකද අපිට ඒක හිතන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මගේ නොපවැත්ම කියන්නේ. නමුත් එතකොට අපිට ආපු ප්‍රශ්නේ තමයි විඥානවාදී ස්ථාවරය. ඒ කියන්නේ මගේ මනසට පරිබාහිරත්වයක් සිටීම විසංවාදයක් වෙන නිසා මනසට ආරම්භයක් හෝ අවසානයක් තියෙන්න බෑ. මොකද අවසානයක් හෝ ආරම්භයක් තියෙනවා කියලා අපි හිතුවොත් ඒකේ අදහස් තමයි එක්තරා මොහොතක මනස නොමැති තත්වයක සිට මනස තියෙන තත්වයක් දක්වා පරිවර්තනය වීමක් වෙන්න ඕනේ. නමුත් විඥානෝ එතකොට අපි ඒක මගින් ගම්ම්‍ය වෙනවා මනසට බාහිරත්වයක් තිබුණා කියලා. නමුත් විඥානවාදියා පෙන්නන එක තමයි කියුණු විදියට මේක අපිට හිතන්න බෑ කියන අදහස. ඒක තමයි තර්කය. එතනදිත් මං නැවත මතක් කරන්න ඕනේ මේක අපේ සාකච්ඡාවට ඉතාම වැදගත් වෙන නිසා. ඒ තමයි නලින්ද සිල්වා මේක සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විසඳුම කිසිසේත් ප්‍රමාණාත්මක නැහැ. ඒකේ කිසිම අභියෝගයක් නැහැ. මට ඒක ඇල්ල කියන්න ඕනේ මේ මේක අහන් ඉන්නවා පස්සේ තහන කට්ටියකුත් සම්බන්ධන්නේ නැහැ කියන්නේ. නලින්ද සිල්වාගේ මේක සම්බන්ධයෙන් දෙන පැහැදිලි කිරීම දාර්ශනිකව අතිශය දුර්වලයි. හරි, ඒකට ඊටාම සරල හේතුවක් තියෙනවා. එයා කියනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධය නිසා මම ඇති වුණා, මම කියලා එකක් හදාගත්තා, මම කියලා බොරුවක් හදාගෙන ඔන්න ඔහොමම කතා. දැන් ඕක ඇවිල්ලා අතිශය ගූඪවාදී ආගමික අර්ථකථනයක්. මේකට කිසි දාර්ශනික පදනමක් නැහැ. මේක කවුරුත් දන්නේ නැහැ. හරි, මේක තමයි තර්කය. නලින්ද සිල්වා දන්නෙත් නැහැ, මම දන්නෙත් නැහැ, තමලු මලිත්ත මහත්මයා දන්නෙත් නැහැ. අපි කවුරුත් මේක දැකලා නැහැ. ඕක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි අපි දැක්ක අපි සාකච්ඡාවේ වර්ධනය වෙච්ච එක තමයි විඥානවාදයට වෙන අර්ථකථනයකුත් අපිට දෙන්න පුළුවන්. නලින්ද සිල්වා නොවන එක. හරි, මෙන්න මේක තමයි ටිකක් අපේ මං හිතන්නේ ඇන්ටන් උනත් ගිය සතියේ කතා කරේ ඒක ටිකක් ඒත් වෙනවා වගේ කියන එක පොසිෂන් එක. ඒතර ඒක සමගින් ඒක වන්නි සෝරි පිටිපස්සේ ලයිට් එකක් තියෙනවා නේද? ඒක ෆුල් කරන්න. හරි, මයි වත්. ලයිට් එක හින්දා මේ වංගිස දේවදූත එක්ක නැක පාටන ටිකට් එක පාටම දේවදූත එක්ක නා වංගිස නැසෙ විතර සමනලි ආ අපිය මොහොනේ කරලා දැස්සනේ වංගිස ගත සිත මොහොනේ කර මගේ අත කැල් පෙවුනද? නෑ, ඒක අර මෙහෙමනේ. තිරණ අර ජැක්ගේ
සත්භාවයේදයට අනුව යථාර්ථයේ මූලික ලක්ෂණය තමයි ඒක අසම්පූර්ණයි. ඒක අපි අර අනවශ්‍ය ලෙස ඒක හොයාගෙන ගියොත් එහෙම අසම්පූර්ණ කොටසක් තමයි හම්බ වෙන්නේ. ඒක ඒ වගේ අපි ගැන කතා කරන්නේ. ඕගොල්ලෝ මොකක් ගැනද කතා කරන්න කියන්නේ? මම දැනගත්ත දෙක පාට ලගෙන ඉදී කියලා. ඔය අපි කතා කරේ වාගේ පිටිපස්සෙන් අර හේලෝ එකක් වගේ ආවා ලයිට් එක හින්දා. Right? You were talking of something else, no? අනේ මම මම කතා කරේ මම මේ යටට දිග කාලෙස මම නෙමෙයි අදන් ඉන්නේ. ඒක ඒක දෘශ්‍යමාන වුණා කියලා මොකද ඒ කියන්නේ ඒක අදාල් නැහැනේ උඩ ටික. අවාර නනින් සිල්ලා ගැන මෙහෙම කියනකොට එක පාටම අර ටික එක පාටම වාගේ රැඳලා සස්තරලා කියනවා. මට සත්‍ය වැටහුණු මොහොත. මේ එතකොට අපි දැන් දැන් කියන්නේ මං හිතන්නේ දැන් ගිය සතියේ අපේ සාකච්ඡාවේ ඉන්ට්‍රෙස්ටිං කොටස උනේ නලින්ද සිල්වාගේ කොටස නෙමෙයි. මට ඒක අවධාරණය කරන්න ඕනේ. ඒක ඒක කාට හරි දැනගන්න ඕන නම් ගිය ඉරිදා අපේ සංවාදය බලන්න. ඒ ඒක තියෙනවා නලින්ද සිල්වාගේ කොටස ඉතාම සරල දෙයක්. ඒක ඇවිල්ලා ආගමික අර්ථකථනයකට එයා යනවා. ඒගොල්ල විඥානවාදී තර්කයකින් ආරම්භ කරලා ආගමික අර්ථයකට. ඒ ආගමික අර්ථයට ගිය ගමන් අපිට අහන්න පුළුවන් ප්‍රශ්න මේ මේ ඊයේත් ওই ප්‍රශ්න ටික අපි අහුවා. ඒගොල්ලන් කොහොමද දන්නේ මේක? හරි කොහමද දන්නේ කිව්වම අන්තිමට අර අර ඒගොල්ලන්ට කියන් තියෙන මේක ඒගොල්ලන්ගේ ඊය කිව්වා මේ මනුස්සයා ඇත්තටම අර තමලු මේ අපේ විශ්වාසය අපේ සම්ප්‍රදාය තුළ සිංහල බෞද්ධ කතෝලික සම්ප්‍රදාය තුළ දෙවියන් ඕන එකක්. හරි ඔච්චර තමයි කියන්න තියෙන්නේ ඒකට. ඒක දාර්ශනික තර්කයක් නෙමෙයි. නමුත් අපි දැක්ක විඥානවාදය සඳහා අපිට මීට වඩා ශක්තිමත් තර්කයක් අවශ්‍ය නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ උනේ. එතකොට ඒ තර්කය ගත්තොත් එහෙම විඥානවාදියා කියන්නේ මෙහෙම එකක්. ඒ තමයි මගේ මනසේ ආරම්භය, ඒ කියන්නේ එක්තරා සීමාවකට පස්සේ මට හිතා ගන්න බැරි වුණත් මේ මනස අර විසංවාදයේ පිළිබඳ මූලධර්මය නිසා, අවිසංවාදී මූලධර්මය නිසා අපිට නිගමනය කරන්න පුළුවන්, සමපේක්ෂණය කරන්න පුළුවන් මේකට ආරම්භයක් තිබිය නොහැකි කියන එක. හරි මේකට ආරම්භයක් නැත. එම නිසා අපිට මේක පෙන්වන්න බැරි වුණත්, අත්විඳින්න බැරි වුණත් සදාකාලිකත්වය මේක සදාකාලික විය යුතුයි. හරි දාර්ශනික නිගමනයක් ඒක. එතකොට ඔන්න ඔය තර්කයට තමයි. හරි මේ මේක තමයි ඊටාම වැදගත් ඊළඟ පියවර. නූතන දාර්ශනිකයා කියන්නේ ඔය තර්කයේ තියෙන විශාල අසම්පූර්ණත්වයක්. ඒ අසම්පූර්ණත්වය තමයි මේ විඥානය කියන එක කොහොමද පවතින්නේ කියන එක සම්බන්ධව ඔක පැහැදිලි කිරීමක් නැහැ. එතකොට අපි අපේ විඥානය කියලා මේ අදහස් කරන දේ පරීක්ෂා කරලා බැලුවොත් අපිට කරුණු කීපයක් පැහැදිලි වෙනවා. පළවෙනි එක තමයි විඥානවාදියා කියනවා නම් බාහිරත්වයක් තියෙන්න බෑ, මානසික ලෝකය සදාකාලිකයි කියලා. එතකොට ඒකේ නිගමනය තමයි මේ අපි අත්දකින සියල්ල කුමන හෝ අර්ථයකින් මගේ මනස විසින් ගොඩනංවපු දේවල් වෙන්නේ. පළවෙනි එක. මොකද බාහිරත්වයක් නැහැ. ඒකනේ තර්කය. එතකොට මේ සියල්ල අයිති වෙන්නේ මගේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වයට. හරි? එතකොට මේ සියල්ල අයිති වෙන මානසික ලෝකය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නය බැලුවොත් අපිට මේක කිසිසේත් පැහැදිලි වෙන්නේ නැහැ. මේක ගොඩනංවපු ආකාරය අපි දන්නේ නැහැ. සහ මේ සියල්ල අපේ මනස ඇතුලේ තියෙනවා කියන මේ ඇතුල කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපිට අදහසකුත් නැහැ. එතකොට අන්නේ ඒ ඒක වෙනුවට නූතන දාර්ශනිකයා පෙන්වන එක තමයි තව මූලික ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේක පරීක්ෂා කරලා බලද්දී තේරෙනවා මේ මේ ලෝකයේ සම්බන්ධයේ මූලික බෙදීමක් තියෙනවා. මම නේ මගේ බව මම කියලා හඳුනා ගන්න පැවැත්මක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මම නොවන අනෙක් අය, අනෙක් අය හෝ අනෙක් වස්තු, අනෙකන්. මම මගේ බව, මගේ නොවන බව. හරි කොහොම මූලික බෙදීමක් කරන්න පුළුවන් අපිට ලෝකයේ සම්බන්ධ. එතකොට මේ මගේ නොවන අනෙක් අනෙක් පැවැත්මවල ඒවා මම නිර්මාණය කරපු ආකාරය මම දන්නේ නැහැ විතරක් නෙමෙයි, එක්තරා ආකාරයකට මගේ මේ මානසික මගේ මේ මම කියන මේ හඳුනගන්න පැවැත්ම ක්‍රියාත්මක වෙන්න නම් සහ විශේෂයෙන් ඒක මගින් දැනුම නිෂ්පාදනය කරන්න නම් මේ අර අනෙක් දේවල් කියලා අපි හඳුනගන්න දේවල් ඒ වන විටත් තිබිය යුතුයි. හරි නැත්නම් අර හයිඩගර්ගේ ප්‍රකට පද මොකද ඒ කියන්නේ යෙදුමෙන් කියනවා නම් සෑම විටම ඒ වන විටත් ඒවා තිබිය යුතුයි. Always already there. හරි එතකොට මෙන්න මේ ඒක ඇවිල්ලා අපිට ඕනම දෙයක් සම්බන්ධයෙන් සිටීමේ කොන්දේසියක්, පූර්ව කොන්දේසියක්. මේක මම ඕනනම් මේකට තව එක එක එකතු කිරීමක් කරන්න මට හිතෙන එක උපක්‍රමිකවත් වැඩගත්. අපි එකතු කිරීම කරන එක අපි දිගින් දිගටම හයිඩග මේකට ගත්තේ. නමුත් මේකට ඇත්තටම තව ගොඩක් ඕන අය ඕන තරම් අය ගන්න පුළුවන්.
තව එක්කෙනෙක් තමයි මේකට ගන්න පුළුවන් ඩෙරීඩා. හරි මේ ඩෙරීඩාගේ අර්ථකථනය ගත්තොත් ඩෙරීඩා මට මේක ගොඩාක් විස්තර කරන්න වෙලාවක් නැහැ. නමුත් සරලව සංක්ෂිප්ත වශයෙන් කිව්වොත් එහෙම ඩෙරීඩා කියන්නේ අපිට අර්ථය ජනනය වෙන්න නම් ඕනෑම නේ අපිට අපි ලෝකය කියලා කියන්නේ අර්ථවත් දේවල් ටිකක් මගේ පැවැත්මත් ලෝකයක් හැමදේම අර්ථවත්. මේ අර්ථවත් ලෝකය පැවතීම සඳහා මේ අර්ථය ජනනය වීමේ කොන්දේසි තියෙනවා. හරි නැත්තම් තේරුම සරලවක තේරුම කියන එක ඇති වෙන්න මීනින් කියන එක ඇති වෙන්න කොන්දේසි තියෙන්න ඕනේ. ඒ කොන්දේසි වල මූලික දේ තමයි මේවා අතර යම්කිසි ආකාරයක වෙනස්කම් අතර සම්බන්ධයක් ඇති වෙනවා. relationship of difference එකක් තියෙන්න ඕනේ දේවල් අතර. මේ මේ මෙන්න මේ වෙනස්කම් අතර සම්බන්ධයට තමයි ආ පටිතය කියලා කියන්නේ. text එක කියලා වියමන කියලා කියන්නේ. එතකොට මේ මෙන්න මේ text එකෙන් බාහිරත්වයක් නැහැ. ඒතර මේ text එකේ ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම අර්ථය ජනනය කරන ක්‍රියාකාරී. සරල උදාහරණයක් කිව්වොත් එහෙම අපි කියමු මේක සෝෂියගේ වාග් විද්‍යාව තුළිනුත් තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි අපි කියමු තැඹිලි කියන වචනේ ගත්තොත් එහෙම අපිට තේරෙනවා මේ තැඹිලි කියන වචනේ අර්ථය ටක්ටක් ගාලා වෙනස් වෙනවා. තැඹිලි පාට, තැඹිලි ගෙඩිය, තැඹිලි කොළය, ඒ වගේ තැඹිලි කියන එක අපි යොදා ගන්න ආකාරය අනුව වචනේ අර්ථය වෙනස් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේකේ අර්ථය අපිට එන්නේ ඒ අනෙකුත් වචනයක දක්වන සම්බන්ධය නිසා. එතකොට සෝෂිය පෙන්නන එක තමයි මේක ඇත්තටම පොදුවේ භාෂාවේ සියලුම වචනවලට අදාළ ලක්ෂණයක්. අපි වචනවල තේරුම දැනගන්නේ ඒ වචනය මගේ නියෝජනය කරන එළියේ තියෙන වස්තුවක ටක්ටක් ගාලා මං වචනයක් කියපු ගමන්ම වචනය කියවුවා ගමන්ම ඔහොමමකේ මං කියන හැම වචනෙදිම අනිත් අය ඒක අහන් ඉන්න කෙනා ඒකට අදාළ වස්තුව ඔළුවෙන් හිතාගන්නේ නැහැ. එහෙම එහෙම නෙමෙයි අපිට අර්ථය ජනනය වෙන්නේ. අපිට අර්ථය ජනනය වෙන්නේ ඒ සමස්ත ප්‍රකාශයේ තියෙන අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක් පොදුවේ ගත්තාම භාෂාවේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක් ලෙස. ඒතර ඩෙරිඩ කරන්න එක්තරා විදියකට මෙන්න මේ ක්‍රියාකාරීත්වය භාෂාවෙනුත් භාෂාව කියලා අපි සාමාන්‍යයෙන් අඳුනගන්නේ natural languages කියන සිංහල, ඉංග්‍රීසි, දෙමළ වගේ එකින් නුත් එහාට ගෙනහිල්ලා අපේ පොදු අත්දැකීමේ කලාපයට ඇතුළත් කිරීම. හරි. එතකොට ඒක නිසා තමයි යාගේ අර ප්‍රකට කියමනක් තියෙනවා මේ there is no outside text කියලානේ. there is nothing outside the text. පටිතයෙන් පරිබාහිරව කිසිවක් නැත. පටිතයට පරිබාහිරත්වයක් නැත කියලා. දැන් මේ මේ වාක්‍ය සහ අපි අර සලකපු විඥානවාදියාගේ තර්කය කියන්නේ මානසික ලෝකයට බාහිරත්වයක් නැත සහ පටිතයට බාහිරත්වයක් නැත කියන එකේ බරපතල වෙනසක් තියෙනවා. හරි මෙන්න මේක තමයි මං හිතන්නේ නූතනවාදය සහ විඥානවාදය අතර වෙනස. හරි විඥානවාදියා කියන්නේ මනසට බාහිරත්වයක් නැත කියලා. හරි ඩෙරීඩ කියන්නේ පටිතයට බාහිරත්වයක් නැත. මොකද්ද මේ දෙකේ වෙනස? වෙනස තමයි පටිතය කියලා කියන එක කිසිසේත්ම පුද්ගලික මනසක් නෙමෙයි. අපි සියලු දෙනාම එක්තරා ආකාරයකට සෑම විට මේ වන විට හයිඩගර්ගෙන් එයා ගන්න එයත් ඒක නිතර පාවිච්චි කරන ඩෙරීඩත් නේ ඔල්වේස් ඔල්රෙඩි. ඔල්වේස් ඔල්රෙඩි අපි මේ පටිතය ඇතුලේ ඉන්නේ. පටිතයෙන් තමයි අපිට පටන් ගන්න වෙන්නේ. අපි කොතන හරි තැනක පටිතයක කොටසක් ලෙස තමයි පවතින්නේ. එතකොට ඒ පටි අපේ ජීවිතයේ අර්ථයත් අපි ගනුදෙනු කරන අනික් ජීවිතවල අර්ථයත් අවසානයේදී තීරණය කරන්නේ මෙන්න මේ පටිතේ ක්‍රියාකාරීත්වය. ඒකට විවිධ නම් කියනවා. ට්‍රේස්, ස්ට්‍රක්චර්, නේ ඩිෆරන්ස්, ඩිසර්මිනේෂන් ඔහොම ඔහොම කියලා. නමුත් මං හිතන්නේ වැදගත් වෙන දේ තමයි මේ ඒවා මේ සංකීර්ණතාවයන් වලට යන්නේ නැතුව මූලික හරය තේරුම් ගන්න. මූලික හරය තමයි අපිට කවදාවත් බෑ මේ පටිතයේ පරම වූ ආරම්භයක් වෙත යන්නේ. මේ පටිතයේ පරම වූ අවසානයක් වෙත යන්නේ. මේකෙන් පරම ලෙස බාහිරත්වයක් පිළිබඳව හිතන්නේ. නැත්නම් ඩෙරීඩා කියන විදියට එයාගේ තව ජනප්‍රිය වචනයක් තමයි ට්‍රාන්සෙන්ඩෙන්ටල් සිග්නිෆයිඩ් කියන එක. ඒ කියන්නේ උත්තරානුභූතික හැඟවුම. තවත් සරලව කියනවා නම් උත්තරීතර වචනයක් නේ. උත්තරීතර තේරුමක් තියෙන වචනයක්. උත්තරීතර තේරුමක් කියන එකේ අදහස් තමයි ඒ යම්කිසි වචනයකට අර්ථය එන්නේ භාෂාවේ අනෙක් දේවල් අතර ක්‍රියාකාරීත්වයක් නිසා නෙමෙයි, කෙලින්ම එළිය ලෝකයේ තියෙන දෙයක් නියෝජනයකින් ඒකට අර්ථයක් එනවා නම්, මීනින් එකක් එනවා නම්
අපි කියන ඩෙරිඩා එකට යන්නේ වගේ එකට ඩෙරිඩා කියන අපිට කියන ප්‍රා එක ඇවිල්ලා ට්‍රාන්සෙන්ඩෙන්ටල් සිග්නිෆයිඩ් එක උත්තරානුභූතික හැඟවුම මොකද ඒක අර අර අනිකුත් හැඟවුම් වලට වඩා උඩින් තියෙන పూర్ව එක ඒක කෙලින්ම භාෂාවේ ව්‍යුහය ඕනේ නැහැ ඒකේ තේරුම ඇති වෙන්න කෙලින්ම එළිය එකෙන් තමයි තේරුම එන්නේ ඩෙරිඩ කියන එහෙම ඒවා නැහැ හරි මේක තමයි තියෙන ප්‍රශ්නේ එහෙම ඒවා නැහැ අපිට උත්තර විතර හැඟවුම් නැහැ අපිට තියෙන හැම හැඟවුමක්ම මේ භාෂාවේ ඇතුලේ තමයි තියෙන්නේ කොච්චර අතීතයට ගියත් කොච්චර අනාගතයට ගියත් අපි මේක ඇතුලේ තමයි හරි මෙන්න මේක තමයි පරිමිතවාදය කියලා කියන්නේ එතකොට මේකේ ඍජු ප්‍රතිඵලයක් විදියට අපිට බෑ මේ පරිමිතත්වයෙන් බාහිර හරි මේ පරිමිතත්වයට පෙර පරිමිතත්වයට පසු හරි මේව මොනවද කියන එක සම්බන්ධයෙන් අදහස් දක්වන්න බෑ මේක තමයි මූලික සාවරයේ නූතන දර්ශනය හරි මොනහරි ඒක ගැන අහන්න තිනො නම් අහන්න ඔක තමයි පළවෙනි පොයින්ට් එක හරි මම අත්‍තරම අපි මේ ඉතින් කතා කරේ මම මේ ඔව් මම ඔව් ඒ කියන්නේ මේ දැන් ඔතන කියන්නේ මේ භාෂාවේ ඇතුලේ අපි පාවිච්චි කරන තියෙනවානේ සංකල්පය කියන්නේ වචන වචන කියලා කියන්නේ සංකල්පනේ දැන් ඔය ඩෙරිඩාගේ අදහසින් කියන්නේ මේ ඒ වචන වලට ෆිටින් දෙයක් නැහැ කියලා ඒ කියන්නේ අපි පාවිච්චි කරන වචන වලට ඒ मगे पुद्गल मनसा मुनगेसन अनेका मट मुनगेसन मे परिगणक तीर मे सियलुम देवल एक तरह पटित कोटसा मट आरंभ कर मगे मगे फवत्म मे मगे पटित कोटसा එතකොට මට පටිතේ අනිකුත් සංගටක සමග සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය හරහා මම මගේ පැවැත්ම අර්ථකථනය කරගන්නවා. ඒ අර්ථකථනය කරගැනීමේ යන්ත්‍රණය අවසානයේදී ගත්තහම අර සංගටක අතර සම්බන්ධය පොදුවේ නියාමනය කරන අර්ථ නේ. ඒක නිසා නේ කියන්නේ ඒක නිසා තමයි අපි කියමුක එයා කියන්නේ දැන් ඔය මනෝවිශ්ලේෂණය වගේ ව්‍යාපාරයක්. ෆ්‍රොයිඩ් විසින් කියවන්නේ ඒකයි. එයා කියන්නේ මනෝවිශ්ලේෂණය විසින් අභියෝගයට ලක් කරන්නේ පරිපූර්ණ ප්‍රසංසකක් ලෙස නේ මේ මොහොතේ පරිපූර්ණ ලෙස තියෙන සවිඥානිකත්වයක් කියන අදහස අපිට එහෙම එකක් තියෙන්න බෑ සවිඥානිකත්වයක් තිබිය හැක්කේ ආයතර වශයෙන් ටිකනේ සෑම විටම ඒවන විටත් අවිඥානික නේ අතීතයක ක්‍රියාකාරීත්වයක මෙහෙයුමක් සම්බන්ධ වෙලා තියෙන දෙයක් විදියට හරි අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් සවිඥානිකත්වයක් තිබිය හැක්කේ අනාගතයත් එක්ක තියෙන සම්බන්ධයක් ලෙස සවිඥානිකත්වයක් තිබිය හැක්කේ මං මේ වාඩි වෙලා ඉන්න පුටුවත් එක්ක තියෙන නිහඬ සම්බන්ධය. ඔන්න ඔය දේවල් ටික. එතකොට මෙන්න මේ සියලුම දේවල් පොදුවේ ගත්තහම වැඩ කරන්නේ එක්තරා අර්ථයකින්. අර අපි භාෂාවේ තියෙන මූලික අංග අතර සම්බන්ධය වැඩ කරන විදියට තමයි. ඒකේ මොකද්ද මූලික ලක්ෂණය? ඒ තමයි අනෙක් දේවල් එක්ක සම්බන්ධයකුත් තියෙනවා. නමුත් ඒ සම්බන්ධය පේන්නේ නැහැ අපිට. හරි. ඒක එක්තරා විදියක අපිට එකපාරට දැනෙන්නේ මම තනියම ඒකල ඒක හුදකලා සංගටකයක් ලෙස නමුත් ඇත්තටම මේ හුදකලා සංගටකයේ හුදකලා ලෙස ගත්තොත් කිසි අර්ථයක් නැහැ. මේකට අර්ථයක් හැමතිස්සෙම ලැබෙන්නේ අනිකුත් දේවල් එක්ක දක්වන සම්බන්ධය මත. එතකොට ඕක තමයි අපේ පැවැත්ම ඩෙරිඩා කියන්නේ. ඒක තව යට ඕනේද? එතකොට ඒක නම් ඩෙරිඩා කියලා කියන්නේ අපේ ප්‍රවත්ප කියලා කියන්නේ ඔය ඒ සංගතක එක තියෙන කියන්නේ සම්බන්ධය තමයි ඩෙරිඩා කියලා කියන්නේ ඩෙරිඩා. ඒරා විඥානවාදියා කියන්නේ මොකක්ද එතකොට? මනස විඥානවාදියා කියන්නේ මෙහෙමනේ විඥානවාදියා කියන්නේ මනස කියලා එකක් තියෙනවා. හරි මනස සිටීමක් තියෙනවා. සිටීමේ හැකියාවක් තියෙන මනසක් තියෙනවා. මේ මනස විසින් තමයි මේ අනිකුත් සියලුම දේවල් මනසේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක් ලෙස හිතන්නේ. හරි එතකොට එයාට හැකියාවක් තියෙ. ඒතර එයා කරුණු දෙකක් උපකල්පනය කරනවා. පළවෙනි මට දැනගන්න ඕනේ මේ ඕක වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේක තමයි මම කියන්නේ. ඔව්. ආහා ඕකේ. ඔව්. ඒ කියන්නේ ඩෙරිඩාගේ වෙනස් වෙන එකනේ. ඔව්. ඔව්. නෑ වෙනස් වෙන එක තමයි විඥානවාදය කරුණු දෙකක් උපකල්පනය කරනවා. එකක් තමයි මේ මනස සදාකාලිකයි සහ මේ මනස විසින් සියල්ල ගොඩනැංගුවා කියන්නේ. හරි එතකොට ඩෙරිඩායි දෙකම ප්‍රතික්ෂේප කරා ඩෙරිඩා කියන්නේ මට මේ
සිටීමේ හැකියාවක් තියෙනවා. ඒක පහදෙලි මගේ පැවැත්මේක ලක්ෂණයක් ලෙස මට සිටීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ සිටීමේ හැකියාව නිසා මට අනිත් දේවල් සහ මා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. සහ මට අනිත් දේවල් අර්ථවත් ලෙස තේරුම් ගන්න. හැබැයි මේ අර්ථවත් ලෙස මේවා තේරුම් ගැනීමේ ක්‍රියාකාරීත්වය බලද්දී ඒක වගේ මේ සිටීමේ හැකියාව මත විතරක් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒක ඒ සිටීමේ හැකියාව මගින් තේරුම් ගැනීම සඳහා අරව යම් කිසි ආකාරයකට ස්ට්‍රක්චර් වෙලා තියෙනවා. ඒ ස්ට්‍රක්චර් එකේ මූලික ලක්ෂණය තමයි ඒවා මේ අතර මේ නේ අන්තර්ක්‍රියාකාරී. එතකොට අර අර නීති ටික එනවා. يعني ඩිෆරන්ස් කියලා අරය කියන ඔය 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 කතන්දර ටික එනවා. හරි, එතකොට මේ දැන් විඥානවාදයට අනුව අපි නැති වුණාම ඔක්කොම නැති වෙනවනේ. එහෙම නේ, එහෙම නේ මේ කියන්නේ. يعني අපි නැත්නම් තමන් නැත්නම් නැහැ කියන එක නෑ. ඔව්, يعني තමන් නැත්නම් හිතා ගන්න බෑ වගේයක් නේද කියන මට කියන්න තේරෙන්නේ නැහැ ඒක. නමුත් දැන් ඩෙල්ටා කියනකින් කියවෙනවද නිකන් මේ නිකන් අර ප්‍රඥාතිත්තේ වකරි ඒ වගේ අදහසත් කියවෙන්නේ. ඒ කියන්නේ අපි නැතත් තියෙන්න පුළුවන් කියන එකත්ද කියවෙන්නේ. මෙහෙමයි, ඒ කියන්නේ ඇත්තටම කියනවනේ ඩෙරිඩා කියන්නේ මේකයි. ඩෙරිඩා ගෙන් අපි අහුවොත් එහෙම ඉතාලම නිශ්චිතව. හරි, ඒ කියන්නේ එයා කියන්නේ අපිට බෑ කවදාවත් සමහර දේවල් තේරුම් ගන්න. ඒ අන්න ඒක තමයි පරිමිතවාදය කියන්නේ. එයා කියන්නේ මූලික වශයෙන් අපිට මෙතනින් එහා පැත්ත හිතන්න බෑ. ඕක එයාගේ තර්කය. එතකොට අපි දර්ශනය තුළ උත්සාහ කරන්න ඕනේ ඒ හිතන්න බැරි දේ සඳහා අර්ථයක් ජනනය කරන්න නෙමෙයි, අපේ මේ සීමාව තුළ අපිට හිතන්න පුළුවන් දේ මොකද්ද කියන එක තේරුම්. ඒක එයාගේ මූලික. එතකොට එයා කියන්නේ අපිකම් ඩෙරිඩා වගේ කෙනෙක් කියන්නේ නැහැ මේ මම මැරුණොත් මේ ස්ට්‍රක්චර් එක කොහොමද තියෙන්නේ කියන්නේ. නමුත් අපිට ඒකෙන් නිගමනය කරන්න කිසිසේත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ස්ට්‍රක්චර් එක මම නැති වුණොත් නැති වෙනවා කියන. ඒ කියන්නේ මේ 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 ස්ට්‍රක්චර් එක කිසිසේත්ම පුද්ගලික එකක් නෙමෙයි. එක පුද්ගලයෙක්ගේ එකක් නෙමෙයි. එක පුද්ගලයෙක් කියලා අපි හඳුනගන්න එකත් මේ ස්ට්‍රක්චර් එකේ කොටසක් එක්තරා විදිහට. හරි, අපි අපි ඉස්සරහට යන් මේ එකට පොඩ්ඩක් හිතන්න. මම අතරමැදි පොඩ්ඩක් හිතන ගා හිතලා හරි පහට පුතාන්න. හරි, තාමට අර සෙට්ුනේ නැහැ. හරි හරි හරි. එතකොට මේකේ තියෙන මොකද්ද මූලික තේරුම? මූලික තේරුම තමයි නෑ අපි ඒක ක්ලියර් කරගන්න ඕනේ. මොකද මේක අතිශය වැදගත් මේ මේ මේසුගේ කතන්දරේට සඳහා මේකේ තියෙන මූලික තේරුම තමයි නූතන දාර්ශනිකයා කියනවා මම අපි උත්සාහ කරන්න හොඳ නැහැ මෙන්න මේ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය නොමැති තත්වයක් පිළිබඳව අදහස් දක්වන්න. අපිට ඒක කරන්න බෑ. අපිට අදහස් දක්වන්න නම් මේක පූර්ව කල්පනය කරන්න. ඒක තමයි තර්කය. හරි, ඒ කියන්නේ විඥානවාදයෙන් වෙනස් වෙන මූලික ලක්ෂණ ඒකයි. ඒ කියන්නේ එයා කිසිසේත් කියන්නේ නැහැ මම මේක හදාගත්තා කියලා. සහ එයා ඊළඟට කියනවා මම මට හිතන්න නම් මේ ක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. එතකොට මේ ක්‍රියාකාරීත්වය මගේ නිර්මාණයක් නෙමෙයි, මගේ සිටීමේ හැකියාවේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් කියන එක. එතකොට මෙන්න මේ මේක සඳහා මම මේ පුටුන දෙකක්. ඇත්තට මේක අපි දැන් පසු කරලා ආපු කොට පළවෙනි පරිච්ඡේදයේ මේසු පුටුන දෙකක් දෙනවා. මේ එකක් දෙන්නේ මේ දෙකම ප්‍රංශ පොත් අවාසනාවකට. මම අදත් බැලුවා, දැන් අවුරුදු කාලයක් ගිහිල්ලා නිසා දැන් ඉංග්‍රීසි පරිවර්තන තියනවාද කියලා. තාමත් නැහැ. මේක අසංක ඉන්නවනේ, අසංකට කියවන්න පුළුවන්. මේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ 97 පිටුවේ පළවෙනි උපුටනය, දෙවෙනි උපුටනයේ තියෙන 98 99. පළවෙනි උපුටනේ ටිකක් ජෙනරල් ටෙක්ස්ට් බුක් එකක් වගේ එකක්. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් ටු ෆිනොමිනොලොජි. මට මතක විදියට ඒ පංච ටයිටල් එකේ තේරුම ප්‍රපංච වේදයට හැඳින්වීමක් කියන එක දෙන්නේ ක්ලියප එකක්. දෙවෙනි උපුටනේ ෆ්‍රැන්සිස් වුල්ෆ් ගේ, ෆ්‍රැන්සිස් වුල්ෆ් කියන්නේ ඔය මේසුගේ මම දෙන ආචාර්ය උපාධියට සම්බන්ධ මේසුගේ ගුරුවරයෙක්. දැන් පළවෙනි උපුටනේ මම කියවන 97 පිටුවේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ආත්මය සහ වස්තුව යනුවෙන් හැඟවෙන්නේ ස්වායත්තව පවතින පැවැත්මවල් දෙකක් බවත්, ඒවා අතර සම්බන්ධය පසුව ඒවාට එකතු කළ එකතු කිරීමක් පමණක් බවත් සිටීම බොළඳ අදහසකි. හරිනේ, මේ මේක තමයි කී පොයින්ට් එක. හරි, ආත්මය සහ වස්තුව වෙන වෙනම පැවතිලා පස්සේ දෙක එකතු වුණා කියලා හිතන එක බොළඳ අදහසක්. මෙයට පරස්පරව සම්බන්ධතාවය එක් අතකින් ගත් විට ප්‍රාථමික වේ. මේ දෙක අතර සම්බන්ධය තමයි ප්‍රාථමික.
මේ රිලේෂන් එක තමයි ප්‍රයිමරි. ලෝකය වන්නේ එය මට ලෝකයේ ලෙස දෘශ්‍යමාන වන නිසා සහ තමා වන්නේ එය ලෝකයේ සමග මුහුණට මුහුණ සිටමින් ලෝකයේ නිරාවරණය වීමේ අරමුණ ලෙස සිටනා නිසාය. හරිනේ. මේක තමයි පළවෙනි උපුටනේ. ඊට පස්සේ දෙවෙනි උපුටනේ ඊළඟ පිටුවේ තියෙන්නේ සිංහල පරිවර්තනයේ 98 99 ෆ්‍රැන්සිස් වුල්ෆ්. සියල්ල ඇතුළත පවතින්නේ කුමන හෝ දෙයක් ගැන සිටීම සඳහා එය පිළිබඳව සවිඥානික වීමේ හැකියාව තිබිය යුතු නිසා සහ එය පැවසිය යුතු වන නිසා. හරි, ඒ කියන්නේ එක එක්තරා අර්ථයකින් අර විඥානවාදයේ කියන විදිහට සියල්ල ඇතුළක තියෙන්නේ. මොකද ඇතුළක තියෙන්නේ, හරි මෙන්න මේක තමයි මේ අර අර මං හිතන්නේ ඇන්ටන්ටත් අර හිර වෙන තැන නේ. එක්තරා අර්ථයකින් යමක් පවතිනවා කියලා අපි කියන්න නම් ඒ ගැන සවිඥානිකත්වයක් විසින් සිටිය යුතුයි. එතකොට තමයි සිටීමේ අභ්‍යන්තරත්වය තුළ සිට තමයි අපිට කියන්න පුළුවන් යමක් පවතිනවා කියලා. ඒක ඇල හරි. එම නිසාම අප කිසිදාක එළියට පැනගත නොහැකි වනසේ භාෂාව සහ සවිඥානිකත්වය තුළ සිර වී සිටී. මෙම අරුතින් ගත් විට ඒවාට පරිබාහිරත්වයක් නොමැත. නමුත් තවත් අරුතකින් ගත් විට ඒවා මුළුමනින්ම පරිබාහිරත්වය වෙත විවෘත වේ. ලෝකයේ කපුලුව වන්නේ ඒවාය. හරි, දැන් තවත් අර්ථයකින් ගත්තාම භාෂාව සහ සවිඥානිකත්වය කියන එක අපිට තේරුම් ගන්න වෙන්නේ මුළුමනින් බාහිරත්වය වෙත විවෘත වෙච්ච එකක් විදිහට. මන්ද සවිඥානික වෙනවා යනුම කුමන හෝ දෙයක් පිළිබඳව සවිඥානික වීමයි. කතා කරනවා යනුම කුමන හෝ දෙයක් පිළිබඳව කතා කිරීමයි. ගස පිළිබඳව සවිඥානික වෙනවා යනු ගස ලෙසම මිස ගස පිළිබඳ වූ අදහස ගැන සවිඥානික වනවා යන්න නොවේ. හරිද? ඒ කියන්නේ මේ අපි කියමු මෙහෙම, දැන් අර හයිඩගර්ගේ සුප්‍රකට උදාහරණයක් තියෙනවා. චිත්‍රයක් පිටිපස්සේ, මේක මම කතා කරාද කියලා මතක නැහැ, බිත්තියේ පිටිපස්සේ චිත්‍රයක් එල්ලලා තිනුනම් දැන් නම් මට පේනවා, මම පේන්නේ නැත්තම් මම කියනවා පිටිපස්සේ එල්ලලා තියෙන බිත්තිය පොඩ්ඩක්, මේ චිත්‍රය පොඩ්ඩක් ඇල වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපි මොකෙම හැරිලා බලනවා, මම තේරුම් ගන්නවා මේක ඇල වෙලා තියෙනවා. එතකොට හයිඩ ගහනවා, ඔයා ඒ ඒ වෙලේ මොකක් ඒ ඔයාගේ ඒ චිත්‍රය පිළිබඳ ඒ ප්‍රකාශය කරේ චිත්‍රය කියලා එකක් අදහසක් ඔයාගේ මානසික ලෝකය තුළ නියෝජනය කරගෙනද? හරි, දැන් කියන්නේ අපි දැකලා නැහැ මේ චිත්‍රය. දැකපු නැති එක. හරි, නොදැකපු දෙයක්. අපි එහෙම නැත්තම් ඔයා කරේ එක්තරා විදියකට ඒ ඔයා ඒ නොදන්න වා අත්දැකලා නැති අත්දැකීම් වලට මුණ ගැහිලා නැති කිසියම් වූ පැවැත්මක් වෙත ඔයාව නිරාවරණය කරාද? මේක රෙප්‍රසන්ටේෂන් එකක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්ද කියන එක තමයි හයිඩග අහන්නේ. හරි, එතකොට ඒකේ තේරුම තමයි අපිට අපි මොකක් හරි දෙයක් ගැන හිතනවා කියලා කියන්නේ, ඒ කියන්නේ මේක මගේ මනසේ නිර්මාණයක් කියලා මට කියන්න පුළුවන් වෙන්නේ අර වගේ තර්කයකට යන්නේ නැත්තම්. හරි, ඒ කියන්නේ නලින්ද සිල්වාගේ වගේ තර්කයකට යන්නේ නැත්තම් මේක මගේ මානසික නිර්මාණයක් කියලා කියන්නේ කිසි පදනමක් නැහැ. මට හැමතිස්සෙම මේකත් එක්ක සම්බන්ධය තියෙන බාහිරත්වයක් එක්ක තියෙන සම්බන්ධයක්. ඒතර මේ බාහිරත්වයක් එක්ක තියෙන සම්බන්ධය මම සිතමින් සිටින එකක් කියන එක පැහැදිලි. හැබැයි එතකොට මේක එක්තරා විදිහක මගේ ඇතුලේ තියෙන්නේ. නමුත් ඒක ඇතුලේ තිබුණට ඒ ඇතුල කියන එක තියෙන්නේ එළියක. මම කියන එක. ඒ කියන්නේ මේක ඉන්ට්‍රස්ටිං පොයින්ට් එක එකයි. මේ ඇතුලේ තමයි මේක තියෙන්නේ. හැබැයි මේ ඇතුල තියෙන්නේ එළියක. මම ඒකේ අවසානයේ කියන්නම්කෝ, ඒක කන්ක්ලූෂන් එක තියෙන්නේ. ගස පිළිබඳව සවිඥානික වනවා යනු ගස ලෙසම මිස ගස පිළිබඳ වූ අදහස ගැන සවිඥානික වනවා යන්න නොවේ. ගස පිළිබඳව කතා කරනවා යනු බුදු වචනය උච්චාරණය කිරීම නොව දෙය පිළිබඳව කතා කිරීමකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සවිඥානිකත්වය සහ භාෂාව ඒවා තුළට ලෝකයේ පූර්ණව ඇතුළත් කරගන්නේ එම මොහොතේදී සහ එයට පරස්පර ලෙස ලෝකයේ තුළට සවිඥානිකත්වය සහ භාෂාව පරිපූර්ණව අන්තර්ගත වන අතරතුර. ඒ කියන්නේ එක පැත්තකින් ලෝකය මේක ඇතුළට ගන්නවා, අනිත් පැත්තෙන්
අපි ලෝකයේ ඇතුළට යනවා. අප සවිඥානිකත්වයේ සහ භාෂාව තුළ හිඳි හිඳින්නේ හරියට විනිවිද පෙනෙන කූඩුවක සිටින ලෙස. සියල්ල පවතින්නේ පරිබාහිරත්වය තුළ වුවත් එයින් එළියට පැන ගැනීමට නොහැකිය. හරි මේක තමයි මේ 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 රිලේෂන් එකේ තියෙන්නේ. ඒ කියන්නේ එක්තරා අර්ථයකින් ඔව් මේ සියල්ල මට සාපේක්ෂයි කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. එතනදී විඥානවාදී හරි. හැබැයි ඒක මට සාපේක්ෂයි කියන එක අදහස් වෙන්නේ මේ 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 සාපේක්ෂකත්වය මගේ ඔළුව ඇතුලේ හදාගත්තා කියන එක නෙමෙයි. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම අපි කියනවා නම් එහෙම කියන කෙනෙක්ට සිද්ධ වෙනවා අර විදිහේ තර්කයකට. මෙන්න මේක මේ මං හිතනවා මේ පොයින්ට් එක පැහැදිලි කියලා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ සියල්ල මගේ ඔළුව ඇතුලේ තියෙන්නේ. එතනට හා ඒ කියන්නේ that's end of discussion. සියල්ල ඇතුලේ තියෙන්නේ කියලා සාකච්ඡාව නැවැත්තුවොත් එයාට සිද්ධ වෙනවා මේ මේ අපි මේ එළිය ඇතුළ කියලා බෙදීමක් අපිට ඇති වුණේ ඇයි? නේ? ඇයි කියන එකට පැහැදිලි කිරීමක්. ඒ පැහැදිලි කිරීම මම පොඩි දෙයක් කියන දැන් මෙහෙම එකක්ද කියන්නේ. දැන් අර මේ උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම කවුරු හරි සමහර කට්ටිය ඉන්නවනේ මේ අර උපතේදීම අන්ධ වෙලා හිටපු කට්ටිය. හරිද? අපි දැන් එහෙම එක්කෙනෙක්ට කිව්වොත් එහෙම ගහක් මවා ගන්න කියලා. ඒ කියන්නේ මෙතන ගහක් තියෙනවා කියලා මේ එයාට ඒක අපි ගහ දහක් දකිනවානේ. අපි දැන් අපි තුන් අපේ ගෙදර තියෙන අඹ ගහක්. මේ අඹ ගහ දැන් ඔයාටත් දකින්න පුළුවන්, මටත් දකින්න පුළුවන්, ඔක්කොටම දකින්න පුළුවන්. දැන් අපි හිතමු මේ අන්ධ එක්කෙනෙක් ඉන්නවා කියලා. ප්‍රතිම අන්ධ එක්කෙනෙක් ඉන්නවා කියලා. අපි එයාට කියනවා ඔයාම හිතෙන් මවා ගන්න කියලා. දැන් ඕකේ කියන්නේ එහෙම එකක්ද? ඒ කියන්නේ එයාට බෑ. ඒ කියන්නේ දැන් විඤ්ඤාණවාදී කියන විදිහට අපි එක හිතෙන් මවා ගන්න පුළුවන් නම් එයාට මවා ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද ඒක? එහෙම එකක්ද කියන්නේ? මට ඒ උදාහරණ තේරෙනවා කියන එක මට එක්ස්ප්‍රෙස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ එයා එක අත්දකලා නැත්තම්, කියන්නේ අය අඹ ගහ කියන එකක් විතර දකලා නැත්තම්, ඔව්. එයාට බෑ නේද ඒක ගැන නිර්මාණය කරගන්න. ඕකද කියන්නේ? නෑ එයාට නෑ ඒක නෙමෙයි. කියන්නේ මෙහෙම එයාට අපි කියමු අපිට ඉන්න visual experience එක එයාට එන්නේ නැහැ නේ කවදාවත්. ඒ කියන්නේ මොම කෙනෙක් තේරෙනවා නේද? කියන්නේ අපි කියමු දැන් අඹ ගහක් කවදාවත් දැකලා නැති කෙනෙකුට අඹ ගහක් නෙමෙයි කිසිම ගහක් කියන්නේ. විෂුවල් කියන්නේ අපි කියමු විෂුවලි දේවල් හඳුනා ගැනීමේ සංජානනය කිරීමේ හැකියාව. දෘශ්‍යමය සංජානනය කියන එක නැති කෙනෙකුට දෘශ්‍යමය සංජානනය කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න බෑනේ. එයාට මවා ගන්න බෑනේ ඒක. ඒ කියන්නේ අපිට අඹ ගස් වෙන ගස් දැකලා තිනා නම් අඹ ගස් නොදැක්කත් අඹ ගහක් මවා ගන්න පුළුවන්. විස්තරයක් කිව්වා. නමුත් දෘශ්‍යමය සංජානනය කියන එක සමස්තයක් වශයෙන් දන්නේ නැති කෙනෙකුට ඒක කරන්න බෑනේ. ඒක නිකන් හරියටම අර මේ මගේ ලෝකේ පොතේ තියෙන්නේ මේ පැත්තකට කියන්නේ චුම්බක ක්ෂේත්‍රය දැනෙන ජීවියෙක් සංජානනය වෙන සංජානන ඉන්ද්‍රියක් තියෙන ජීවියෙක් හිටියොත් එහෙම එයාට එයා විසින් දේවල් සංජානනය කරන ආකාරය ඒක අපිට පරිකල්පනය කරන්න බෑනේ කවදාවත් නේ. නමුත් අපිට ඒ ඒ ඒක පරිකල්පනය කරන්න බෑ. හැබැයි මේ මේ මෙතන මේ ෆ්‍රැන්සිස් වුල්ෆ් කියන කතන්දරය එතෙන්ට අදාළයි සම්පූර්ණයෙන්. අන්න ඒක තමයි වැදගත් එක. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඒ කතන්දරය අදාළයි. ඒ කියන්නේ එවැනි ජීවියෙකුට වුණත් එක්තරා අර්ථයකට අපි කියමුකෝ ඒ මම කියලා ඒ චුම්බක ක්ෂේත්‍රයේ ලෙස සංජානනය කරන එක්කෙනා. එතකොට මට මේ ලෝකයේ සංජානනය වෙන ආකාරය මට සාපේක්ෂයි. එතකොට මගේ ඒ සාපේක්ෂ සම්බන්ධය නැති වුණොත් එහෙම ලෝකයේ සම්බන්ධයෙන් මට මුකුත් කියන්න බෑ. හැබැයි ඒක මගින් මට නිගමනය කරන්න බෑ මේක මං හදාගත්තා කියලා. මේක යම් කිසි ආකාරයකට මට සාපේක්ෂ වූ ආකාරයකට තමයි මම දකින්නේ කියන එක විතරයි මට කියන්නේ. එතකොට ඒ ඒ මේක මම මේ විදියට දකින්න නම් මට මේ ඒ ඒ දැකීමේ හැකියාවට ඉඩ දෙන කන්ඩිෂන්ස් තියෙනවා කියලා මට තේරෙනවා. අපි කියමුකෝ චුම්බක ක්ෂේත්‍රය දැනෙන ශරීරයක් ඉන්ද්‍රියක් තියෙනවා මට. එතකොට අපි කියමුකෝ දැන් ඩෙරීඩාගේ තර්කය තමයි ඒ ඉන්ද්‍රිය විතරක් මදි. තවත් කන්ඩිෂන් හරි අපිට භාෂාව කියලා එකක් අපි ඉන්නේ අර්ථවත් ලෙස සකස් වෙච්ච ලෝකයක.
අපි එකිනෙකා එක්ක ගනුදෙනු කරන්නේ ලෝකයේ අනෙකුත් දේවල් හඳුනගන්නේ ලැංග්වේජ් එකේ. හරි දැන් උදාහරණයක් විදියට අපි කියමුකෝ මේ දැන් අපි කියමු ක්‍රිකට් ගැන දන්නේ නැති එක්කෙනෙකුට වඩා අපි කියමු ක්‍රිකට් දැන් බ්‍රයන් ලාරා මේ රංග මේ ළඟදි බෙදාගෙන තිබුණේ ලාරාගේ 401 ගාන එක. හරිද? අපි කියමු ලාරා 401 ගාන එක දැක්කොත් ක්‍රිකට් ගැන කිසිම අදහසක් නැති එක්කෙනෙක් සහ හොඳට ක්‍රිකට් දන්නේ එක්කෙනෙක් අතර ඒගොල්ලන් දකින දේවල් වල වෙනසක් තියෙනවා එක්තරා විදියකට කියනවා. හරි, මොකද මේ වෙනස තියෙන්නේ ඒගොල්ලන්ට පුළුවන් අපි කියමුකෝ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකක සහ කවර් ඩ්‍රයිව් එකක නේ, කවර් ඩ්‍රයිව් එකක් සහ ඕෆ් ඩ්‍රයිව් එකක් සහ ඕන් ඩ්‍රයිව් එකක් අතර වෙනස. හරි, ඒකේ ලොකු වෙනසක් නැහැ එක්තරා අර්ථයකින්. නමුත් තව පැත්තක ලොකු වෙනසක් තියෙනවා. හරි, එතකොට මේ වෙනස ඔබට අඳුරගන්න පුළුවන් නම් ඔබට පුළුවන් ඒ ඒ එයාගේ ඉනිං එක ඇප්‍රිෂියේට් කරන්න. තව දැන් ඔක තව තව ජනප්‍රිය උදාහරණයක් තමයි පාවිච්චි වෙන පශ්චාත්ති යුවාදී ඔය වයින් ටේස්ටිං කෝස් නේ. ඒ වයින් ටේස්ටිං කෝසස් වලදී කරන මූලික දේ තමයි වචන දෙනවා, වෙන මොකුත් කරන්නේ නැහැ. මේ තියෙන්නේ මේ වචනේ, මේ තියෙන්නේ මේ 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 රස කියන්නේ මේ රස. ඔහොම වචන ටිකක් දෙනවා. ඔබ වචන දැනගන්න අපි දන්නේ තිත්ත සහ ස්වීට් වයින් විතරයි. වයින් ටේස්ටිං කරපු එක්කෙනෙක්ට තියෙනවා තව තව වචන ගොඩක්. ඒ වචනවා දන්නවනම් ඔයාට ඒ රස තේරෙනවා වැඩි. එතකොට ඒ ලැංග්වේජ් එක විසින් ලැංග්වේජ් එකේ ක්‍රියාකාරීත්වය ලෙස ඔයාට අර්ථය ජනනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේක තමයි දෙරිනේ. එතකොට එයා කියන්නේ මෙන්න මේ කන්ඩිෂන්. අපි කියමුකෝ දැන් ඒ වයින් ටේස්ටිං කෝස් එකක් නොකර අපි වගේ සම්ප්‍රදායික බේබද්ද ගත්තත් අපිටත් එතකොට සාමාන්‍ය මේ වයින් බෝතලයක් බොනකොට තියෙනවනේ යම් කිසි අර්ථයක් නේ. අපි කියමුකෝ දැන් අපි වයින් බොනකොටත් නේ අපි පොඩි පොඩි කැලරි ටිකක් එහෙම්මෙන් දන්නවා නේ. වයිට් වයින් එක මාළු කනවා ඔක්කොම තියෙනවනේ පොඩි පොඩි ඒවා ටික අපි දන්නවා. ඊට පස්සේ එතකොට ඒ අපිට ඒ ලැන්ග්වේජ් එක මේ අපි කියන්නේ ලිංග්විස්ටික් මීඩියේෂන් එකක් හරහා තමයි අපි වයින් බොනවා කියන එක කරන්නේ. හරි, කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ කවදාවත් දැකලා නැති මේ මේ මොකක් හරි බීම වර්ගයක් අරන් ආවොත් එහෙම දැන් ඒවා අපිට වෙනවනේ හිටපු ගමන් ඔය නේ අමුතු රටවල් වලින් ඒ කියන්නේ ඇන්ටාක්ටිකාවේ බීම ඔය වගේ එනවා අරන් එනවා. එතකොට දැන් අපිට අපි දන්නෙත් නැහැ මේක කොහොමද බොන්නේ කියලා. ඉතින් එතකොට එක එක යෝජනා එනවනේ මේ මේවා මෙහෙම බොන්න පුළුවන් විනාකිරි දාලා බොන්න ඕනේ හරි මොනවා හරි කියලා. ඊට පස්සේ ඉතින් අන්තිමට ඒක බී ගන්න බැරිලා අන්තිම හරිය වෙද්දී සාමාන්‍ය විදිහට කෝකාකෝලා දාලා බොනවා. ඔව් නේ. එතකොට මේ කියන්නේ ඒකක් අනිත් එක මේ අර උරුමස් කාල නැති අය. ඔව් අපි කියන්නේ මේ අර උරුමස් කාල නැති අයට මේ ලෝකෙ ලොකුම පෞකාරය කියලා. ඔව් එතන ඉන්නවා මම හිතන්නේ වෙජිටේරියන්ස්ලා සෑහෙන්න මේ. එතකොට ඒ කියන්නේ යාගේ තර්කය තමයි දැන් අපි කියමුකෝ දැන් අර චුම්බක ශේස්ත්‍රය දැනෙන ජීවියට මේ යා යම්කිසි අත්දකින්න යථාර්ථයක් තියෙනවා. ඒ සියල්ල යාට සාපේක්ෂයි. හැබැයි සාපේක්ෂය කියන්නේ අදහස් වෙන්නේ නැහැ කියලා හදාගත්තා. ඒ අන්නේ කතන්දරේම තමයි අපි කියමු ඩෙරීඩගේ දර්ශනයේ දෙන තව ටිකක් පුරුල් වෙන්නේ. අපිට සාපේක්ෂයි තමයි සියල්ල අනිවාර්යයෙන්. හැබැයි මේ සාපේක්ෂය කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේක මම හදාගත්තා කියලා. ඒ වෙනුවට මේකේ මේ අපිට අර්ථය ජනනය වීම සඳහා තව කන්ඩිෂන්ස් තියෙනවා නේ. මේ මෙතන ලැන්ග්වේජ් එකේ කතිකාවේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න වැඩි වෙන්න හෝ අඩු වෙන්න අපි මේක අර්ථවත් කරගන්න ආකාරය වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ කන්ඩිෂන් එක නොමැති වුණොත් අන්න ඒකයි මූලික දේ. මෙන්න මේ කන්ඩිෂන් එක නොමැති වුණොත් අපි කොහොමද හිතන්නේ කියන එක අපිට අර්ථයක් වෙන දෙයක් නෙමෙයි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න හොගා මේ දැන් සාමාන්‍යයෙන් මේ සත්තුන්ට කතා කරන්න බෑනේ. උන්ට ලැන්ග්වේජ් එකක් නෑනේ. එතකොට ප්‍රශ්නයක් කරනවනේ උතන. ඒ කියන්නේ දැන් එතකොට ඒගොල්ලන්ට කුත් හිතා ගන්න බැරිද සත්තුන්ට? නෑ මෙහෙමයි. ඒ කියන්නේ එතන කන්ඩිෂන්ස් කීපයක් තියෙනවා. එකක් තමයි අපි හිතමු සමහර සත්තු ඉන්නවා ඉතාම පැහැදිලි. ඒ කියන්නේ දැන් වෙනකොට නේ ඒක ක්‍රිටිකල් ඇනිමල් ස්ටඩිස් කියලා. ඔව් ඔව් හරි. ඒ කියන්නේ මේ
තමයි සමහර සත්ව ඉන්නවා ඒගොල්ලන් යම් කිසි විදියක සිම්බොලික් සිස්ටම් එකක් ඇතුළේ ක්‍රියාත්මක වෙනවා කියන එක තේරුම් ගන්න. සමහර සත්ව. සහ තව සමහර සත්ව ඉන්නවා. ඔව්. ඒ කියන්නේ මේ එහෙම සිම්බොලික් එක්ස්චේන්ජ් එකක් නැහැ කියලා අපිට ආධාරණ ඒකයි ඒක 100%ක් කියන්න බෑ. ආධාරණ උපකල්පනයක් කරන්න පුළුවන්. එතකොට ඒකට උත්තරේ සරලයි. මම කියන්නේ අපිට කියන්න පුළුවන් දේ මේකයි. ඒ සත්තු සම්බන්ධයෙන් අපිට තියෙන එම දැනුම පවා මේ ස්ට්‍රක්චර් එක විසින් අපිට ලබා දෙන එක. පළවෙනි එක. සත්තුන්ට කතා අපි කියමු සත්තුන්ට සිම්බොලික් සංකේත පද්ධතියක් නැහැ කියන එක පවා අපේ දැනුම. එතකොට ඒ අපිට ඒ දැනුම එන්නත් අපි මේ ස්ට්‍රක්චර් එක ඇතුළේ ඉන්නවා. එතකොට සහ අපි හිතමු දැන් ඒ අපේ මේ ස්ට්‍රක්චර් මං අහන්නේ සත්තුන්ගේ පැත්තෙන්. හරි හරි මේක තමයි මම හිතන්නේ. එතකොට අපි කියමුකෝ දැන් අපි මෙහෙම කියමුකෝ ඒ කියන්නේ අපි කියමු ඩයිනෝසෝරයන් වගේ ගත්තොත් එහෙම ඩයිනෝසෝරයන් මේ කොහොමද ලෝකෙත් එක්ක අනුදිනු කරේ? ඒකට අපිට උත්තරයක් නැහැ. වර්තන දැන් මෙන්න මේ මේ මේක නිසා තමයි මේසුගේ අර ප්‍රඥාතිත්වයේ තර්කය හරි මේ මේ ලස්සන වෙන්නේ. ඒ කියන්නේ යා මතකද අපි අර පළවෙනි චැප්ටර් එකේ කතා කරේ මේ අපේ මේ ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය නොමැති වූ විට පවතින යථාර්ථය ගැන විද්‍යාවෙන් යම් යම් අදහස් දක්වනවා. ඒ අදහස් සම්බන්ධයෙන් අපිට කිසි අර්ථයක් ජනනය කරන්න බෑ. මොකද අපි හිටියොත් කියන කන්ඩිෂන් එක ඒකට වළංගු වෙන්නේ නැහැ. හරි? එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ කියන්නේ එතකොට හැබැයි එකම දේ මෙච්චරයි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ ඇවිල්ලා මේ මේ මොකද්ද කියන්නේ? මේක ට්‍රික් එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි කියමුකෝ මේ ඩෙරීඩා මේ නිකන් අපිව රවට්ටනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එතන වෙන්නේ අව්‍යාජ දාර්ශනික ගැටලුවක් අපිට මුණ ගැහෙනවා. මොකද ඒ කියන්නේ එක පැත්තකින් ඩෙරීඩා හෝ අපි කියමුකෝ නූතන දාර්ශනිකයේ අර්ථය ජනනය වීමේ කොන්දේසි සම්බන්ධය කියන කතන්දරේ දාර්ශනිකව ඇත්ත. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒකම අපිට පැහැදිලි වෙනවා ඒකෙන් පැහැදිලිව කරන්න බැරි දේවල් තියෙනවා. ප්‍රඥාතිත්වය කියන්නේ එකක් ඒ අතරේ. සහ අපි ඊළඟට එන්න තියෙන එකනේ මරණය කියන්නේ තව එකක්. හරි? දැන් මරණය කියන එකට පැහැදිලි කිරීමක් නැහැ මේ 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 ප්‍රවේශයත්. නමුත් ඒක 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 වෙනුවෙන් අපි කියමු නූතන දාර්ශනිකයාගේ පැත්තේ ඉඳලා අපි කතා කරොත් මේසුගේ පැත්තේ නෙමෙයි අපි ඩෙරීඩාගේ පැත්තේ ඉඳලා කතා කරොත් එයා කියන එක තමයි අපිට වෙන කරන්න දෙයක් නැහැ නේ අපිට මේක අර වෙන තෝර ගැනීමක් මම අර මේක ඊ අර උපුටා ගැනීමක් කරා ඒක මේ සමහර අය දකින්නේ නැති මේ ඔෆ් ග්‍රැමටොලොජි එකේ ඩෙරීඩාගේ එයා කියන්නේ මේ we must begin wherever we are. මේ wherever we are කියන එක දැන් මේක emphasize කරන්න බෑ. ඒ කියන්නේ ආ ඒක italics වලින් කියන්නේ. අපි පටන් ගන්න ඕනේ අපි කොහේ හරි ඉන්න තැනින්. And the thought of the trace කියලා කියන්නේ මේ සලකුණ කියලා කියන්නේ. ඒ කියන්නේ trace කියලා කියන්නේ මේ අපි අර අපි කියමුකෝ එක එක වචනයක තේරුම ගන්න නම් ඒ වචනේ සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ තව වචනයක. හැබැයි ඒව සම්බන්ධ වෙලා තියෙනවා කියලා ඒ වචනේ වෙන් කරලා ගත්තොත් අපිට තේරෙන්නේ නැහැ. ඒ වචනේ ඇතුලේ අර අනිත් වචන නැහැ. ඒ වචනවල ට්‍රේස් එක තියෙන්නේ. අන්න ඒක යාගේ ට්‍රේස් කියන සංකල්පය. හරි ඒක නිකන් සලකුණු වෙලා තියෙනවා අර අර අනිත් වචනවල. හරි? ඒක තමයි ට්‍රේස් ස්ට්‍රක්චර්. ඒතර මේ අර්ථය ජනනය වෙන්නේ මේ ට්‍රේස් ස්ට්‍රක්චර් එක නිසා. හරි? එතකොට මේ මම කියන්නේ we must begin wherever we are and the thought of the trace which cannot not take the scent into account has already taught us that it was impossible to justify a point of departure absolutely. ඒක මගින් අපිට කියලා දීලා තියෙනවා ඒ වෙන විට මේ යම් කිසි ආරම්භයක් අපි දාර්ශනික විශ්ලේෂණයක ආරම්භයක් අපිට බෑ පරම අර්ථයෙන් යුක්තියුක්ත කරන්න නේ justify absolutely. මොකද එහෙම ආරම්භයක් නෑ අපිට පරම ආරම්භයක් දර්ශනය ආරම්භ කරන පරම ලක්ෂ්‍යය නේ මෙතන අර අපි කියමු in the beginning there was the word හරි මොකක් හරි එහෙම එකක් නැහැ අපිට අපිට ආරම්භ කරන්න තියෙන්නේ මේ මැද ඉඳන් හරි ඊට පස්සේ කියනවා wherever we are in a text where we already believe ourselves to be නේ අපි කොහෙ හරි ඉන්න තැන ඉඳලා කොහෙද අපි ඉන්නේ in a text පටිතයක් ඇතුලේ where we already believe ourselves to be අපි ඒක ඇතුලේ ඉන්නවා කියලා විශ්වාස කරන පටිතයක් ඇතුලේ. එතනින් තමයි අපිට ආරම්භ කරන්නේ. හරි.
ඒ ටෙක්ස්ට් එකේ අපි ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒකත් වැදගත් නේ. We believe ourselves to be. අපි මේ ටෙක්ස්ට් එකේ කොටසක්, අපි මේ ටෙක්ස්ට් එක කියලා අපි විශ්වාස කරනවා. ඒකත් අපි දන්නේ නැහැ පරමාර්ථයෙන් ඇත්තද කියලා. හරි. ඒ කියන්නේ වෙන විදියකට කියනවා නම් මේ පරමාර්ථයෙන් අපි ඉන්නවද? මේ පරමාර්ථයෙන් මේවා තියෙනවද? ඒ ප්‍රශ්න අපි දන්නේ නැහැ. අපිට එහෙම තැනක එහෙම ආරම්භයකට යන්න බෑ. එහෙම අවසානයකට යන්න බෑ. අපි මේ මෙන්න මේ සීමාව ඇතුළේ හිර වෙලා ඉන්නේ. ඒකෙන් මං අවධාරණය කරන්න ඕනේ, ඒකෙන් අදහස් කරන්නේ මේක හරි දුප්පත් තැනක් නේ කියන එක නෙමෙයි. අපි ඩෙරීඩා කියෙවොත් එහෙම ඩෙරීඩාගේ විශ්ලේෂණ වල තියෙනවා ගොඩාක් දේවල්. එයා පෙන්නනවා අපිට මෙන්න මේ දේවල් කරන්න පුළුවන් මේ මේ සීමාව ඇතුළේ මේ කොන්දේසිය පිළි අර. නමුත් අර මේ අර කතාව අර මේ ඩෙකාර්ට්ගේ කතාව හරි නේද? අර I think therefore I am කියන එක ඒක මේ ප්‍රශ්න කරන්න බැහැ නේ. මෙහෙමයි ඒක ප්‍රශ්න කරන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් මේ මේ ඒ කියන්නේ අවසානාර්ථයෙන් මෙහෙම පුළුවන්. හරිද? අන්න ඒක තමයි ඉන්ටරෙස්ටිං පොයින්ට් එක. කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම දැන් ඔයා අපි අපිට එහෙම හිතෙන්නේ. හරි මේක මේ නියත ලෙස මම ඉන්නවා කියලා හිතෙන්නේ මොකක් හරි ලොකු ගුඩ මේ මොකක් හරි අපි කිව්ව දෙවි කෙනෙක් හරි අක්ෂයෙක් හරි අපිව රවට්ටලා තියෙනවා මායාවක්. මායා නිසා තමයි අපිට I think therefore I think කියලා මේ හිතන්න පුළුවන්. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් දැන් මේ මොහොතේ මම හිතනවා කියන ෆැක්ට් එක සැක කරන්න බෑ. ඒක හරි. හරි ඒක රවටිල්ලක් ලෙස හෝ මම සිතනවා කියන එක සැක කරන්න බෑ. නමුත් අපි හිතුවොත් එහෙම මේ ඒ අපිට ඒ සැක කරන්න බෑ කියලා දැන් හිතන එක පවා ප්‍රශ්න කළ හැකි සර්ව බලධාරී විශාලත්වයක් හමුවේ. හරි මම පිළිගන්නවා දැන් මේක අපි يعني ඒක මොකද්ද කියන එක අපිට හිතන්න බෑ. හරි අපිට සිතාගත නොහැකි සර්ව බලධාරීත්වයක් විසින් අපිට ඒ සැක කරන්න බෑ කියලා හිතන එක පවා සැකයකට බඳුන් කළ හැකි තත්වයක් නැහැ කියලා අපි කියන්නේ කොහොමද කියලා අහුවොත් කවුරු හරි. එතකොට අපිට කියන්න තියෙන්නේ ඒක තමයි අපි ඒක දන්නේ නැහැ. එතකොට අන්න ඒක තමයි අපි කිව්වොත් එතකොට ඩෙරීඩ වගේ කෙනෙක් කියන්නේ නැහැ. එතකොට මේ අපිට ඒක මේ ඒ වගේ තලයක් පිළිබඳව අදහස් දක්වීම තේරුමක් නැහැනේ. ඒ කියන්නේ අපි කිව්ව ඒක නැහැ කියන්නේ ඔයාට ඒක ඔව් කියන්නත් බෑ මට නැහැ කියන්නත් බෑ. නමුත් ඒක එතකොට අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙන්නේ මේ දෙන ලද යථාර්ථය. දෙන ලද යථාර්ථය සම්බන්ධයෙන් I think therefore I am කියන එක හරි. ඒක ප්‍රශ්න කරන්න බෑ. ඒක නිසා අපි එහිමු. ඒක විශ්වාසයක් නෙමෙයි. ඒක විශ්වාසයක් නෙමෙයි. ඔව්. දැන් ඒක විශ්වාසයක් නෙමෙයි නම් ඒක පරම වෙන්න බැරිද? නෑ ඒක පරම වෙන්නේ නෑ. අන්න ඒක තමයි එකම දේ. ඒක විශ්වාසයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක විශ්වාසයක් නෙමෙයි කියන්නේ අපිට අපි මට එකඟ වෙන්න පුළුවන් අනිත් අයත් එක්ක මේක සැකයකට බඳුන් කරන්න බැරි දෙයක්. ඒක තමයි ඒකට තියෙන නිර්ණායක. හරි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒක පරම ලෙස තියෙන. ඒ කියන්නේ අපි වාර්තේරද මං කියන එක නිකන් අපි හිතමු කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම මොකක් හරි ආගමික චරිතයක් ඇවිල්ලා එහෙම පවා අපිට හිතෙන්නේ මේ සර්ව බලධාරී අනේකත්වයක් විසින් එයාට හැකියාවක් තියෙනවා අපිට ඒක සැක කළ නොහැකි කියලා ඒ දැනන දේ පවා වැරදි කරවන්න බලය. අපිට ඒක හිතාගන්න බෑ ඒක හරි. අපිට හිතාගන්න බෑ. මොකද ඒ කියන්නේ මේ මොකද ඒ කන්ට්‍රඩික්ටරිනේ. හරි. ඒ කියන්නේ මම සිතමි ඒ නිසා මම පවතිමි කියන එක ප්‍රතික්ෂේප කරන්න බැරි වෙන්නේ ඒක ප්‍රතික්ෂේප කරන ඕනෙක් කෙනෙක් විසංවාදයකට අහුව. ඒක ප්‍රතික්ෂේප කරනවා නම් මම සිතමි මම නොසිතමි කියලා මම හිතුවොත් එහෙම මම මේ හිතනවා හිතීම නම් වූ ක්‍රියාව නිසාම මම කියන ඒ සිතීමේ අන්තර්ගතය වැරදි වෙනවා. හරි. ඕකනේ තර්කය. ඒක කන්ට්‍රඩික්ටරි එක. කන්ට්‍රඩික්ෂන් එකක්. මම කියනවා නම් මම නොසිතමි. එතකොට හරිනේ. එතකොට විසංවාදයනේ මේ මේ මේකේ පදනම තාර්කික නියතතාවයේ තියෙන්නේ. එතකොට අපි කිව්වොත් එහෙම සර්වබලධාරී විශාලත්වයක් තියෙනවා අපිට සිතා ගන්න බෑ තමයි. හැබැයි එයාට පුළුවන්. අපි අද ඊළඟට කතා කරනවා. හරි. අපි හිතමු කවුරු හරි විශාලත්වයක් ඉන්නවා. එයාට පුළුවන් අපරිමිත වූ විශාලත්වයක් එයාට පුළුවන්
අපිට මේ සිතාගත නොහැකි ඒ විසංවාදය සිත කරන්න හරි කියලා කියන්න පුළුවන්. එතකොට මේ 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 මෙන්න මේ නිශ්චිත මොහොතේදී මම පවතිනවා කියන එක හරි හරිද? හැබැයි ඒකත් අපිට මේ අර 100%ක් සහතික කරන්න පුළුවන් පදනමක් නැහැ. අපිට කියන්න පුළුවන් දේ තමයි ඔය තාලේ කතා කරලා වැඩක් නැහැ. ඕකෙන් කිසි ඒ කියන්නේ ඔවා ඒ කියන්නේ amounts nothing අර අර හේගල්ගේ ජනප්‍රිය මේ ප්‍රකාශයක් තියෙන යා ඔය ජර්මන් රොමැන්ටික් වාදීන්ට කිව්වේ මොකක් හරි ඩීප් මීනින් එකක් හොයාගෙන යන්නේ අනේක හරි. හොඳයි ඩීප් මීනින් එකේ තියෙන ප්‍රශ්නේ තමයි කිසි තේරුමක් නැහැ කියලා. ඩීප් මීනින් එකක් හොයාගෙන ගිහිල්ලා. අර දීප්ති කියන හැම වෙලෙස්සම මේ අර දැන් විද්‍යාඥයෝ හොයාගෙන යනවා කියලා මේ පිරමීඩ් වල තියෙන මොකද්ද අර්ථය හොයාගෙන යනවා කියලා ඒක ඒකනේ. හේගල් කියන්නේ හේගල් කියන්නේ ඔව්. ඒ වගේ එකක් තමයි. ඒ කියන්නේ මේ මොකද්ද කියන්නේ අර මේ ඊජිප්තුවේ මේ පිරමීඩ්ස් වල රහස ඊජිප්තු වාසීන්ටත් රහසක් කියලා නේ. ඒක නෑ ඒ වගේ එකක් නේ. ඒ කියන්නේ අපි කියමු දැන් මොකක් හරි කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම අපි මේ දන්න සියලුම දේවල් හරි මේ දන්න සියලුම දේවල් විශාල බොරු. දැන් අපි ඔහොම කියන කට්ටියක් ඉන්නවනේ. මම මේ ඒ කාරණේ කියන්නේ ඒකයි. පිරිසක් අපි හොඳට අඳුරන නිසා පුද්ගලිකවත් අපි දන්නේ නිසා මේ ඕන්නම් කියන්න පුළුවන්. හැබැයි එතකොට ඒ වගේ එකකට දෙරීට දෙන උත්තරේ පැහැදිලි. ඒ කියන්නේ ඒගොල්ලන් විශ්වාස ඒක ඇවිල්ලා කිසිම පදනමක් නැති අර්ථ විරහිත විශ්වාසයක්. ඒක ඒක විශ්වාස කරයි කියලා අපිට කිසි තේරුමක් නැහැ. ඇත්තට මේක විශ්වාස කරලා හානි තමයි වෙන්න නියමිත. අපිට තේරෙනවනේ වෙන්න නියමිත දේවල්. හරි. එතකොට ඒක ඒක විශ්වාස කරන්න කිසි පදනමක් නැහැ. සහ ඒක ඒහා සමාන ලෙස වෙනත් දේවල් වලටත් අදාළයි. ඒ කියන්නේ අපි කියමුකෝ ඒගොල්ලෝ කියන එක නොවෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි ඒකේ ප්‍රශ්නේ. ඒක ඕකේ. හරි. ඕගොල්ලෝ කියන එක වෙන්නත් පුළුවන් කියලා බාරගමු. නොවෙන්නත් පුළුවන්නේ. හරි. එතකොට ඒක නිසා ඒ කියන්නේ අපි මොකක්ද කියන්නේ ඒ වෙනුවෙන් මහන්සි වීමේ තේරුමක් නැහැ. හරිනේ. රයිට්. එතකොට දැන් මෙන්න මේක තමයි මූලික වශයෙන් ආස්ථාන. හරි. ඒ කියන්නේ අපිට දැනගන්න පුළුවන් මේ දැන් මේ හිතන මොහොතේ හිතන දේවල්. හරි. එතකොට මේ හිතන දේවල් මේ අපේ හිතීමේ කොන්දේසි යටතේ පවතිනවා වළංගු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේකේ විශාල සීමාවක් තියෙනවා. එතකොට මේසුගේ එතකොට මේ ඒක නිසා අපි කියනවා අපේ දැනුම පරිමිතවාදයක්. එතකොට මේසුගේ පළවෙනි මෙහෙයුම තමයි. හරි. එයාගේ කී නැත්නම් අපි කියමු කේන්ද්‍රීය මෙහෙයුම තමයි. එයා කියනවා මෙවැනි ආකාරයේ පරිමිතවාදයක් වෙනුවෙන් ඔබට පෙනී සිටිය හැක්කේ අපි මේ ඉස්සෙල්ලා කතා කරපු කාරණය. මේ කියන්නේ එවැනි කෙනෙක්ට පිළිගන්න සිද්ධ වෙනවා ඔබ මේ අත්දකින පරිමිත යථාර්ථය ට්‍රේස් ස්ට්‍රක්චර් එක හරි බීන් ඉන් ද වර්ල්ඩ් හරි මොකක් හරි විදියට ඔබ ඒක නම් කරත් මේ ඔබ මේ කියන පරිමිත යථාර්ථය මේ පරිමිත යථාර්ථය පදනම් වෙලා තියෙන්නේ කුමකින්ද කියලා අපි දන්නේ නැහැ. මේකට පදනමක් තියෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. එම නිසා මෙය අපිට සිතාගත නොහැකිසේ නොහැකි ලෙස අනෙකක් බවට පත්වීමේ ඉඩ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔන්න ඕක තමයි key point එක. අපට සිතාගත නොහැකි ලෙස අනෙකක් බවට පත්වීමේ ඉඩ ප්‍රතික්ෂේප කරන්න බෑ. එතකොට අපිට සිතාගත නොහැකි ලෙස අනෙකක් බවට පත්වීම ප්‍රතික්ෂේප කරන්න බෑ කියන එකේ අර්ථය තමයි ඒ අනෙකක් බවට පත්වීමේ හැකියාව අපිට සාපේක්ෂ නෑ කියන්නේ. එහෙම නැත්තම් ඒක කිසි තේරුමක් නැහැ. එතකොට එයාට මේ පරිමිතවාදියාට මේ සෙල්ලම ඒ කියන්නේ එයා මේ කොයි පැත්ත දෙපැත්තෙන් කොයි පැත්තට ගියත් හිර වෙනවා. එයා කිව්වොත් එහෙම නැහැ. අපිට සිතාගත නොහැකි දෙයක් පවතින්න බෑ. කියලා කිව්වොත් එහෙම එයාට එහෙනම් සිද්ධ වෙනවා මේ අපේ මේ මානසික ලෝකයේ සදාකාලිකයි කියලා පිළිගන්න. එතකොට එයා අර විඥානවාදියාගේ පැත්තෙන් හිර වෙනවා. නමුත් ඒ පාරේ යාට යන්න බෑ. එයා පෙන්නලා දීලා තියෙනවා. එයා තමයි අපිට පෙන්වුවේ විඥානවාදියාට සිද්ධ වෙනවා මේ ලෝකයේ සියල්ල අපි හදුවේ කොහොමද කියන එකට අර්ථකථනයක් නැහැ කියලා පිළිගන්න. එතකොට අපිට මේ ලෝකය මේ සියල්ල ඇතුළත් කරගන්නා මනසක් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි වෙන්නේ නැහැ. වෙනුවට අපිට පැහැදිලි වෙන්නේ එළිය ඇතුළ කියලා බෙදීමක් තියෙනවා. මේ බෙදීම අතර සම්බන්ධයක් කියලා. ඕක තමයි ආරම්භක මොහොත.
එතකොට මෙන්න මේ ආරම්භක මොහොතේ පෙර තත්ත්වයක් ගැන අපිට හිතන්න බෑ. ඒක නිසා පරිමිතයි. එතකොට මෙන්න මේ පරිමිතත්වය, මේ පරිමිත ලෝකය ඇති වුණේ ඇයි අපි දන්නේ නැහැ. එම නිසා අපිට පිළිගන්න සිද්ධ වෙනවා මේ පරිමිත ලෝකය අපට සිතාගත නොහැකි ලෙස අනෙකක් බවට පත්විය හැකිය කියන එක. මේක සඳහා යා උදාහරණයක් ඇටියට දෙන පවර්ෆුල් උදාහරණයක් මරණය පිළිබඳ සාකච්ඡා. මරණය කියන එක කිසිම පරිමිතවාදී නූතනවාදී දාර්ශනිකෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එක්තරා අර්ථයකින්. හරි, අපි මරණය කියලා එකක් එක්ක අපේ ජීවිතේ ගනුදෙනුවක්. අපි හැමෝම ජීවිතේ හිතන්නේ පරිමිතයි කියලා. අපි ප්ලෑන් කරන්නේ නැහැ අවුරුදු 200ක් 300ක් ඉස්සරහ ගැන. අපි හිතන්නේ අවුරුදු 20ක් 30ක් මේ 50ක් 60ක් උපරිම අනාගතයක් ගැන. එතකොට ඒ එහෙම ජීවිතයක් අපි ප්ලෑන් කරනකොට අපි මේ නිහඬව බාරගන්න සාධකය මොකද්ද කියන එක. මේක අපි හැමෝටම ප්‍රශ්නයක් ලෙස බාරගන්න වෙනවා. එතකොට අපි දැන් ඔය ගැන ප්‍රශ්නයක් අහන්න ඕන. ඔව් පුළුවන්. මේ දැන් ඔය දැන් ඔතන මේ විඥානවාදියාට පරිමිතවාදියා දෙන උත්තරේ තමයි දැන් අපේ විඥාණය සදාකාලිකව තියෙන්න එකට රීසන් එකක් නැති නිසා තමයි අපි කියන්නේ මේ මේක මේ වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා. එහෙම නේද? ඒ කියන්නේ අපිට විඥානවාදියාට රීසන් එකක් දෙන්න බෑනේ ඇයි මේක හැමදාම තියෙන්නේ කියලා. අපි දන්නේ මේක මේ ඕක තමයි මේසු කියන්නේ. මම කියන්නේ ඕක තව පොඩ්ඩක් රිෆයින් ගන්න ඕනේ මේ අපි විඥානවාදීන් එක හැප්පිලා මම කියන්නේ ඕකට තව පොඩ්ඩක් රිෆයින් වෙනවා කියලා. ඒ කියන්නේ මේසු එක ඇත්තට මහන්සි වෙන්නේ නැහැ කියන්නේ. මම කියන්නේ දැන් නැත්නම් වාතාව කොටසක් අහනවාද? මගේ ප්‍රශ්නේ තියෙන දැන් අපි දැන් දැන් පරිමිතවාදියා කියන්නේ මේ අපි අපේ පැවැත්ම තියෙන ෆැක්ට් එකක් විදිහට කරුණක් විදිහට අපි දන්නවා අපි පවතිනවා කියලා. ඒත් මේක මේ අපි දන්නේ නැති විදිහට චේන්ජ් වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ මේ හැකියාව කියන එක අර මේ ප්‍රොබබිලිටි එකක් නෙවෙයි නේද? يعني පොසිටිව් එකක් නෙවෙයි මම දන්නේ නැති නිසානේ මම ඒක කියන්නේ. ඔව්. එතකොට ඒක මම කියනවා. ඔව්. හරි හරි. ඔව්. ඒක ඒ කියන්නේ දැන් අපේ මේ පොසිබිලිටි එක අපිට කියන්න පුළුවන්. ඒ නිසා දැන් අපිට කෝ දෙවියෝ ගාවට යන්න පුළුවන්, නැත්නම් නිර්වාණය වෙන්න පුළුවන්, නැත්නම් සදාකාලිකව ඉන්න පුළුවන් කියන පොසිබිලිටි හැම එකම සමානව තිබිය හැකියි කියලා අපිට ඒක උඩ කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක අපි දන්නේ නැති නිසා මේක කියන්නේ. ඔව්. එහෙනම් මේක ප්‍රොබබිලිටි යන්න මේනේ. කියන්නේ සම්භාවිතාව නෑ නෑ. ඔව්. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක මේ සමාන හැකියාවන් තියනවා කියලා ඔය කියන හැම දෙයකම මේ නෑ. ඒක ඒක මේසු කියන්නේ නෑ. ඒක නෙමෙයි මේසුගේ තර්කය. මම ඒක කියන්නම්. ඒක නෙමෙයි යාගේ තර්කය. ඒ කියන්නේ මෙහෙමයි මං ඉස්සෙල්ලා අර මේ විඥානවාදී ප්‍රශ්න කියන්න මේක හරි වැදගත් නිසා. හරි මේ වැදගත්. ඒ කියන්නේ මේක අර සමහර ලාවට මෙහෙමනේ දැන් මමත් මේක ෆෝමියුලේට් කරන්න ගන්නකොට මටත් ඒක හරිම අවසාන ෆෝමියුලේෂන් එක එන්නේ. හරි දැන් මට තේරෙන විදියට දැනට මේක කියන්න පුළුවන් හොඳම විදිය තමයි මේක. හරි ඒ තමයි විඥානවාදියාට පදනමක් නැහැ මේ සියල්ල මනසේ නිර්මාණ කියලා කියන්නේ. හැබැයි මානසික ලෝකයට මේ ආරම්භයක් තියෙන්න බෑ කියලා යා නිගමනය කරන්න යාට තියෙන එකම තර්කය තමයි බාහිරත්වයක් නැහැ කියන තර්කය. බාහිරත්වයක් තියෙන සිටීම විසංවාදයක් නිසා මේ සදාකාලික විය යුතුයි කියන තර්කය. එතකොට ඒ තර්කයේ ප්‍රතිපදයක් විදියට එයාට පිළිගන්න සිද්ධ වෙනවා මේ මේ අපි අත්දකින්න මේ එළිය ඇතුළ කියලා වෙන් කරගන්න සියල්ල ඇත්තටම ඊට වඩා ගැඹුරු අර්ථයකින් ඇතුළ කියන. ඔක්කොම ඇතුළේ විතරයි කියන. ඒකනේ එයාගේ තර්කයම. එතකොට අන්න එතෙන්ට තමයි පරිමිතවාදියා ඉන්ටර්ෆියර් වෙන්නේ. එයා කියනවා ඔය කෑල්ල ඔයාට පෙන්වන්න බෑ කියන. මොකද ඒ කියන්නේ අපි ලෝකය අපි අත්දකින්න ආකාරය දැක්කොත් එහෙම අපිට මේ ලෝකයේ අත්දකින්න හම්බ වෙන්නේ එළිය ඇතුළ කියලා බෙදීමක. එතකොට මේ බෙදීම අපි කොහොමද ඊට පූර්ව වූ තත්වයකදී ඇතුළේ නිර්මාණයක් බවට පත් වුණේ කියන එක පැහැදිලි නෑ. ඒක නිසා තමයි ওই තැනේදී නලින්න සිල්ලාට සිද්ධ වෙන්නේ අර මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ ඒවා කියන්නේ. එතකොට ඒක ප්‍රතික්ෂේප කරොත් එයාට ඉතිරි වෙන එක තමයි මේ එළිය ඇතුළ බෙදීම ආරම්භ වුණු ආකාරය දන්නේ නෑ කියලා. එතකොට මෙන්න මේ දන්නේ නැහැ කියන තැන තමයි මම කියන්නේ අපි බේසික් ෆැක්ට් එක විදියට ගන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මේක පැහැදිලි කරන්න බැරි එක්තරා ලෙවල් එකක් තියෙනවා. එතකොට මේ ලෙවල් එකේ මේ සීමාවෙන් මෙහා පැත්ත අපි දැන් ඉන්න තැන ඉඳලා බැලුවොත් අපිට අර්ධය ජනනය වීමේ පූර්ව කොන්දේසි තමයි මේ එළිය ඇතුළ මේ අතර සම්බන්ධය. එතකොට මේ එළිය ඇතුළේ සම්බන්ධය තමයි අපි අර සහසම්බන්ධතාවාදය කියලා කියන්නේ.
ඒක අපිට ආරම්භක ලක්ෂ්‍යය විදිහට ගන්න වෙයි. එතරට පෙර තත්වයකට යන්න බෑ. ඒක නිසා පරිමිතවාදිය කියනවා පෙර තත්වයක් ගැන අදහස් දක්වීමේ පදනමක් නැහැ කියලා අපි. එතනින් එහා පැත්ත. එහෙමනම් ඔයා තවදුරටත් පෙනී ඉන්නවා නම් ඩොග්මැටිකලි නෑ නෑ සියල්ල මනසේ කියලා. එහෙනම් ඔයා ෆිලොසොෆි එකක් දෙන්න ඕනේ අපිට ඒක පැහැදිලි කරන්න. ඒක දෙන්න බෑනේ විඥානවාදියාට. ඒක නිසා තමයි අපි කියන්නේ නෑ මේක තමයි ආරම්භක ලක්ෂ්‍යය. මේ එළිය ඇතුළ බෙදීම එළිය ඇතුළ රිලේෂන් එක. ඒක තමයි පළවෙනි තර්කය. හරි? එතකොට ඒ අන්නේ තර්කය මම හිතනවා ඒක පැහැදිලියි කියලා. මේක මේ කී පොයින්ට් එක. හරි? එතකොට ඒ අන්නේ කන්ඩිෂන් එක අපි පිළිගත්තට පස්සේ ඒ කොන්දේසිය පිළිගත්තට පස්සේ අපිට තේරෙනවා මේ ඔතනදී විඤ්ඤාණවාදී ආයත් ඇවිල්ලා කියනවා නේද? දැන් ඔය ප්‍රාථමික ආය ඇබ්සලුටයිස් කරන්න හදනවනේ. එතනදීනේ ආය කියන්නේ පරිමිතවාදී මේක ෆැක්ට් එකක් විදිහට තියෙන කියලා. දැන් මෙහෙමයි. ඒක එයා ඇබ්සලුටයිස් කරන්න නම් අන්න ඒකයි මම කියන්නේ. ඒක එයා ඇබ්සලුටයිස් කරන්න නම් එයා අපිට පෙන්නන්න ඕනේ කොහොමද මේ ඔක්කොම ඇතුළක තිබිලා දැන් අපිට තේරෙන්නේ නැහැනේ මේ එළිය මේ ඔක්කොම ඇතුළේ තියෙන්නේ කියලා. අපිට දැන් තේරෙන්නේ මෙච්චරයි. මේ සියල්ල මට සාපේක්ෂයි කියලා තේරෙනවා. ඒක තේරෙනවා. හරි. මම මගේ සිතීම නැති වුණොත් මේවා කොහොමද තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒක පැහැදිලි. හැබැයි මේ ඔක්කොම මගේ මනස ඇතුළේ තියෙන්නේ කියලා එකයිල වෙන වෙන පොයින්ට් එකක්. හරි. එතකොට එයාට ඒක වෙනුවෙන් පෙනී ඉන්න ඕන නම් විඥානවාදියාට සිද්ධ වෙනවා කියන්න කොහොමද මේ මොකක් හරි මනසේ මේ සමාරම්භක මොහොතේදී නේ at the beginning it was like this නේ මොකක් හරි තිබිලා ඊට පස්සේ මේව වෙන් වෙලා බාහිර ලෝකය කියලා එකක් තිබිලා එකක් ඇත් මගේ මම කියලා එකක් හදාගෙන වගේ කතාවක් එයා ඒකට පැහැදිලි කිරීමක් ඒ කැලල දෙන්න බෑ විඥානවාදයට. මොකද ඒ කියන්නේ එතකොට තමයි අරයා පෙන්නන්නේ ඒ වගේ අදහස් දක්වන්නත් ඔයා ඔල්රෙඩි මේ මෙන්න මේ කන්ඩිෂන් එකේ ඉන්න ඕන. පැහැදිලිද ප්‍රියන්ත නේද? ඔව් ප්‍රියන්ත මම දන්න දෙයක් කාරිත් කටි. ඔව් මම දන්නවා ඔයා මේ. ඔව්. රත්නායකනේ ප්‍රියන්ත රත්නායකනේ නේද? ඔව්. ඔව්. දැන් ඔය සර්කල් එකත් ඇබ්සලුටයිස් කරන්න පුළුවන් නේද? දැන් මේ ප්‍රාථමික අපේ සහසම්බන්ධය කියන එක තමයි තර්කය. මට තේරෙනවා. ඔව්. එතකොට දැන් ඒකට ප්‍රතිතර්කයක් විදිහට නෝ ෆැක්ටිසිටි කියන එක කියන්නේ නේද? දැන් කරුණක් විදිහට තමයි මේ සර්කල් එක තියෙන්නේ කියලා. ඔව්. මේ ඒ මට තේරෙනවා දැන් ඒක කිව්වට පස්සේ මේ අර පොසිබිලිටි එක දැන් කියන්නේ අරුණක් විදිහට අපි මේ සර්කල් එකේ ඒකට මං එන්න. මං කියන්නේ මට ඉස්සෙල්ල කියන්න ඕන වෙච්ච එක තමයි ප්‍රියන්ත අර වාට තේරෙනවද මම පුංචි වෙනසක් මොකද ඒ කියන්නේ මම මේක දිගටම කිව්වා. ඒ කියන්නේ මේසු අවධාරණය කරන්නේ නැහැ මේ කොහොමද විඥානවාදය පරදින්නේ කියලා මේ පරිමිතවාදය අතින්. මොකද ඒකට හේතුව පැහැදිලිනේ වාට තේරෙනවනේ. ඒ කියන්නේ අපි කිව්ව දැන් ඩෙරීඩ අරගොල්ල මේගොල්ලන් ඉන්න සන්දර්භයකනේ යා මේක ලියන්නේ. හරි. එතකොට ඒ සන්දර්භය තුල යාට මහා ලොකු අර 18 සන්නිය නටලත් ඔවිලක් ඔප්පු කරනවා වගේයක් කරන්න ඕනේ නැහැ. පරිමිතවාදය හරි කියන එක. යා ඒකේ බේසික් මේ මොකද කියන්නේ අවුට්ලයින් එක දෙන්නේ. අවුට්ලයින් එක දුන්නාම ඒතන ඉන්න කට්ටිය එක පිළිගන්නවා. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඒක නැහැනේ. ඒ ඓතිහාසිකත්වයේ සන්දර්භය නැහැ. ඒක නිසා තමයි මම කිව්වේ අපිට පොඩ්ඩක් අර 18 සන්නිය වගේ නටලත් ඔප්පු කරන්න ඕනේ පරිමිතවාදය හරි කියලා ඉස්සෙල්ල. හරි. ඒ කියන්නේ පරිමිතවාදය හරි වෙන්නේ විඥානවාදියාට තර්කයක් නැහැ. අර ඔයා කිව්ව විදිහට ඇබ්සලුටයිස් කරන්න බෑ මේක. මොකද එයා මේක ඇබ්සලුටයිස් කරනවා කියන්නේ මොකද්ද? ඇබ්සලුටයිස් කරනවා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ අපි කිව්වම එයා ඇබ්සලුටයිස් කරනවා කියලා කියන්නේ එයා පෙන්වන්න ඕනේ හරි මේ එළිය සහ ඇතුළ කියලා අපිට මේ තියෙන බෙදීම ඊට වඩා පූර්ව වූ ඇතුළක ප්‍රතිඵලයක් කියලා. අන්න ඒකනේ මේක ඇබ්සලුටයිස් කරනවා. ඒතකොට මේ ඇතුළ තමයි ඇබ්සලුට් එක. හරි. ඒ අය අපි කියමු ඒක ඇත්තම කියනවා හේගලියානු දර්ශනය කියන්නේ ඒකනේ. මේ සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් කියලා අර ඔය අහලා තියෙනවනේ මේ යා මේ අර not only as substance but equally as subject කියලා තියෙන ජැක්කේම් නිතරම උපුටන්නේ. මේ ආත්මය මේ පදාර්ථය සාරය සාරාර්ථය ලෙස විතරක් නොවේ ආත්මය ලෙසත් තේරුම් ගැනීම. හරි. එහෙම නැත්නම් ආත්මය anu අස්තිය කියන්නේ subject is a bone කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් අස්තියක් කියලා කියන්නේ ආත්මය කියන එකේ ප්‍රතිපක්ෂය එළියේ ඔබ්ජෙක්ට් එකක්.
නමුත් එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ මේ සියල්ල ඔක්කොම එකට තියෙන මහා ආත්මයේ කොටසක්. ඒකනේ ඇබ්සලූටයිස් කරනවා කියන්නේ. හරි. එතකොට ඔන්න ඔය තර්කය කරන්න බෑ. අන්න ඒකයි මේ 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 පරිමිතවාදී කියන්නේ. ඔයා ඕක කරන්න ගියොත් ඔයා අවසානයේදී හිර වෙනවා එක තැනක. මොකද ඔයාට මේක කරන්න නම් ඔයා ඉස්සෙල්ලා මෙතන ඉන්න ඕනේ. මෙතන ඉඳන් තමයි ඔයාට මේ මේක පූර්ව කොන්දේසියක් ලෙස පිරියරන් තමයි ඔය ඕන දෙයක් කියන්න පුළුවන්. අපිට අත්දැකීමක් නැහැ මෙතෙන්ට අපි ආවේ කොහොමද කියන එක. සඳහා. මේක තමයි අපේ ස්ටාර්ටින් පොයින්ට් එක. ඒකනේ අර ඩෙරීඩ කියන්නේ we must begin wherever we are. මෙතනින් අර වෙන තැනක් නැහැ අපිට පටන් ගන්න. හරි. එතකොට මම ආවත ඊළඟ පොයින්ට් එකට. මෙතන දැන් අපි හිතමු දැන් ඕක තමයි හරි ඒ කියන්නේ පරිමිතවාදියාගේ තර්කය පරිමිතවාදියා විසින් වෙන්න වංගීස අපි පොඩි බ්‍රේක් එකක් කරගෙන යමුද ආ ෂුවර් ෂුවර් මට අමාරුයි ඇත්තටම හරි වාරි හරි විනාඩි පහක් හරි හරිට විනාඩි පහකින් යන්න මේ හරි හරි ඔකේ निकट आई लद्दन में आलवा कितिया तन गाय आई नहीं नहीं शालिनी अनुवा शालिनी के मैं बर्थडे पार्टी करता ना වංගිස ඇහෙනවද? ඔව් ඇහෙනවා. වංගිස මේ තනිකර බිහිරි මිනිස්සුෙකුට වචන කවදාවත් අහපු නැති කෙනෙකුට එතකොට වයින් වල තියෙන අනිත් රස කවදාවත් අත්දකින්න බැරි වෙනව නේද? මෙහෙමයි. ඒ කියන්නේ ඉතින් දැන් උගොඩම දැන් ඒක දැන් බෙරිඩා ලැන්ග්වේජ් කියලා කියන්නේ අපි කරා ටෙක් කියලා කියන්නේ මේ සාමාන්‍ය ස්වභාවික භාෂාවල් කියන එකට නෙමෙයි. කිව්වොත් බිහිරි මිනිස්සෙක් ගත්තත් එයාට පුළුවන් නම් මොකක් හරි අපි කියමු කොහොමද හිත රයිටින් කියවන්න මේ තියෙන්නේ මේ රස හරි මේව එහෙම පුළුවන් ඕන නම් ලේබල් කරලා කියවන්න පුළුවන් එතකොට ඒක සරල විසඳුමක් නමුත් අපි හිතමුකෝ ඔයා කියන්නේ අනිත් විදියට එයාට ඇස් පේන්නෙත් නැහැ කියලා පේන්නෙත් නැහැ කන් ඇහෙන්නෙත් නැහැ සහ අපි හිතමුකෝ එයාට මේ මේ අර බ්‍රේල් ක්‍රමයට ස්පර්ශයක් නැහැ කියලා එතකොට එයාට රස විතරයිද යන්නේ ඉතින් මම කියන්නේ එහෙම කෙනෙකුට අනිවාර්යෙන් අපි විදිහට විදිහට පැස්. ඒක වෙනසක් තියෙනවා. පැහැදිලිව. හැබැයි නමුත් ඒ එහෙම කෙනෙක් මේක හරි. ඔව්. නමුත් ඒ එහෙම කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම කුමන හෝ ආකාරයක අර මේ ලැන්ග්වේජ් ස්ට්‍රක්චර් එකක් ඇතුලේ තමයි වැඩ කරන්නේ. ඒකත් පැහැදිලි. හරි ඒක බොහොම ප්‍රාථමික වෙන්න පුළුවන් සිම්බොලික් සිස්ටම් එකක් ඇතුලේ යම් කිසි විදියක. එතකොට ඒ සිම්බොලික් සිස්ටම් එකක් ඇතුලේ ඉන්නකොට එයාට අනිවාර්යෙන් අර මේ අර තියෙන අර්ථය ජනනය වීමේ කොන්දේසි යටතේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒක අර කතාව හරි දැන් අපි මොනවද අර අපි ටී ටෙස්ටිං කරනවානේ. එතකොට ඔය තේගන අපිට රසවල දැන් අපිට කියත හැකි මේක මේ හැටන් තේකක් මේක බදුල්ල තේකක් මේක නුවර අපි ওই වචන ටික දැනගන්න ඉස්සෙල්ලා ඔක අපිට තේරුන්නේ ඔව් වචන එහෙම එකක් තියෙනවා ඔව් ඒක තමයි ওই භාෂාවෙන් තමයි ඒක කියන්නේ මේ ඔව් අනිවාර්යයෙන් ඉතින් ඒක තමයි කියන්නේ ඉතින් ඒ කියන්නේ ඒ ලැන්ග්වේජ් එක විසින් එක්තරා විදියක මේවා නිර්මාණය කරනවානේ ඒක අදහස් කරන්නේ නැහැ ඩෙරීඩ කියන්නේ නැහැ ඒක මේ ලැන්ග්වේජ් එක විසින් නිකන් මේ නැත්තනක් මවලා දෙනවා කියලා යම් කිසි ඒකට පදනම් වෙන අපි කියමුකෝ පදාර්ථයක් තියෙනවා. නමුත් ඒක අපිට මේ ආකාරයේ අර්ථවත් ලෙස
අපේ ලෝකයේ පැවැත්මක් ලෙස මුණ ගැහෙන කොන්දේසිය වෙන්නේ අර ව්‍යුහයේ ක්‍රියාත්මක වීම. හරි අපි එහෙනම් මං හිතන්නේ එන කට්ටිය හිමින් ඇයි අපි පටන් ගමු නේද? පටන් පටන් ගමු නේද අපි? ඔව්. හරි. හරි. එතකොට මේ මම එනවා දැන් අර ප්‍රියන්තගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මං හිතන්නේ වැදගත්ම දේ. එකම දේ ප්‍රියන්තගේ දෙවෙනි ප්‍රශ්නය වෙත එන්න අපි අර මුල් කොටස හරියට ක්ලියර් කරගන්න ඕන. මම මේ මට සමා වෙන්න මේක මම මේ කරන වැඩේ මම දන්නවා සාමාන්‍යයෙන් ඇකඩමික් සම්ප්‍රදාය වැඩක් නෙමෙයි. ඇකඩමික් දර්ශනීය ගැන්වීමේදී මෙහෙම කරන්නේ නැහැ. අපි කිසියම් දාර්ශනිකයෙක්ගේ මූලික තර්කය යෙලු දෙනාටම තේරෙනකන් එලි වෙනකන් ඒක නැවත 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 කියන්නේ නැහැ. අපිට අනේ අපිට ගුරුවරු උගන්වනකොට හයිඩගර් කිව්වේ මේකයි කියලා එක දවසක ඒ අදාළ කොටස ගැන දේශනයක් තියෙනවා. එක දවසක් කියන්නේ පැයක දේශනයක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු පොත් ටික තියෙනවා. අපිට ඉතින් කියෝගෙන ඕනනම් කියෝගන්න නැත්නම් නිකන් ඉඳපන්. එච්චර තමයි කතන්දරේ. නමුත් මම එහෙම එකක් නෙමෙයි මේ මෙතන මම මේ සුගි කී පොයින්ට් එක අරගෙන මේක පෙරල 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 ආයි නැවත නැවත කතා කරනවා. ඉතින් එකක් තමයි මේ අපි ඇකඩමික් වැඩක් නෙමෙයිනේ මේ කරන්නේ. එක්තරා විදිහක මේ වෙන නේ දර්ශනයේ මූලික ආර සමාරම්භක තැන් වලට ගිහිල්ලා අපි ඇත්තට මිනිස් දර්ශනය ඉගෙන ගන්න හේතුව ඇයි කියන හේතුව යටතේනේ අපිත් මේවා කරන්නේ. ඔ මේක නිකන් මේක නේද දෙවෙනි ඉනිය වගේනේ. එකම කතා පොඩ්ඩක් සාහතාවේ අයකදා එක එක කියනවා. නෑ ඒ කියන්නේ මෙතනින් එහා පැත්තට මම මෙතනින් එහා පැත්තට මම යනවා වේගේ. ඒ කියන්නේ මම ඒක බය වෙන්න එපා. ඒ කියන්නේ දැන් මේ 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 තර්කය තමයි කරුණුත්වයේ මූලධර්මයේ කියන එක සම්බන්ධයෙන් අපේ පැහැදිලි කිරීම වුණාට පස්සේ මම එතන ඉඳන් මේකේ පිටු ගන්නට යනවා. ඒ කියන්නේ දවසකට පිටු 20ක් 30ක් උපරිම try කරන්න summarize කරන විදිහට මේක ඉවර කරන්න පුළුවන්. මට මේ මේ මේක මට ටිකක් වෙලාව ගන්න ඕනේ. මේ තර්කය. හරි මොකද මේක තමයි සියල්ලේ පදනම වෙන්නේ. නිසා. හරි එතකොට මේකේ කතන්දරේ මේකයි. හරි විඥානවාදය කියන එක තුල මේ විඥානවාදය වැරදි කියන එක පරිමිතවාදී නූතනවාදී දාර්ශනික අපිට පරම ලෙස කියනවා නේ. එයා අන්න ඒක තමයි මෙතන මූලික පොයින්ට් එක. එයා කියනවා විඥාන අපිට ලෝකේ අපිට සාපේක්ෂය කියන එක පිළිගන්න පුළුවන්. හැබැයි ලෝකේ අපිට සාපේක්ෂය කියන එක අදහස් වෙන්නේ නැහැ. මේ ලෝකේ මං නිර්මාණය කරා. මේ ලෝකය මම අත්දැකීම සඳහා නම් මගේ මේ වටහා ගැනීමේ හැකියාව, දේවල් තේරුම් ගැනීමේ හැකියාවට අමතරව තව තව දේවල් තියෙනවා. ඒ අනෙකුත් දේවල් මගේ මේ වටහා ගැනීමේ හැකියාව මගින් ගොඩනගුවා කියලා කියන්න බෑ. ඒ වෙනුවට ඒ වටහා ගැනීමේ හැකියාව ක්‍රියාත්මක වීම සඳහා ඒ අනෙකුත් දේවල් ඒ වෙද්දී තියෙන්න ඕනේ. හරි එතකොට අන්න ඒක නිසා ඒ මෙන්න මේකට පැහැදිලි කිරීමක් විඥානවාදියා ලබා නොදෙන තුරු අපිට පැමිණිය හැකි එකම සාධාරණ නිගමනය වෙන්නේ මේක තමයි අපිට දැනගත හැකි දෙයෙහි සීමා. නෑ පරිමිතවාදය කියලා කියන්නේ. එතකොට පරිමිතවාදයේ ඊළඟ ප්‍රතිඵලය තමයි අපි දැක්කා මේකේ තියෙන දේශපාලන මානයකුත් එක්තරා විදිහක. ඒකම මේ පරිමිතවාදියා විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මේ අර ආගමික මේ ආගමික විශ්වාසයන් වගේ දේවල් වලින් අපේ පරිමිත ලෝකයෙන් එහා පැත්තේ පැවති විය හැකි දේ සම්බන්ධයෙන් දක්වන අදහස්. මේකේ හැබැයි අදහස් වෙන්නේ මේකත් ඉතාම වැදගත්. ප්‍රියන්ත කිව්වේ මතු කරෙත් මේ කාරණය. මේකෙන් අදහස් වෙන්නේ නැහැ පරිමිතවාදියා කියනවා කියලා ඒ අනෙකුත් ආගමික විශ්වාසයන් විසින් අපේ පරිමිත යථාර්ථයෙන් බාහිරව සිදුවිය හැකියි කියලා යෝජනා කරන දේවල් ඇත්තටම වෙන්න පුළුවන් කියලා එකක් පරිමිතවාදියා කියන්නේ නැහැ. එයා කිසිසේත්ම ඒක වෙන්න පුළුවන් සම්භාවිතාවයක් හෝ එහෙම කිසි දෙයක් එයා යෝජනා කරන්නේ නැහැ. මේක ඉතාම වැදගත්. ඒ වෙනුවට එයා යෝජනා කරන්නේ මේස පාවිච්චි කරන වචනේ තමයි it's a possibility of ignorance නේ. එහෙනම් නැත්නම් it's an instance of ignorance. ඒක නොදැනුමේ විය හැකි භාවයක්. එහෙම නැත්නම් නොදැනුමේ මොහොතක්, නොදැනුමේ නිමේෂයක්. මේ අපි දන්නේ නැහැ. අපිට සිතාගත නොහැකි රැඩිකල් නොදැනුමක් තමයි ඒක ඒවා මගින් නියෝජනය කරන්නේ පරිමිතවාදී දර්ශනයේ අභ්‍යන්තරත්වයේ තුල සිට බලද්. එතකොට එක්තරා විදියක පරිමිතවාදියා යෝජනා කරන්නේ මේකයි. මම දාර්ශනිකව දන්නවා මේ ආගමික භක්තිකයන් කියන විදිහේ අවසානයන්, යථාර්ථයන්, ආරම්භයන් අපිට සදා දාර්ශනික පැහැදිලි කිරීම කවදාවත් දෙන්න බෑ කියන එක. මෙන්න මේක ඊටම වැදගත්. හරි පරිමිතවාදියා කියන්නේ
මගේ මේ පරිමිත දැනුම නිසා අපි දැනට මේවා දන්නේ නැහැ. මම මේවා දැනට දන්නේ නැහැ. තව ටික කාලෙකින් අපේ දැනුම පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් වෙලා මේ මේ විධාරණය විශාල වෙලා මේ සියල්ල අපිට දැනගැනීමේ හැකියාවක් ලැබෙන්න නියමිතයි. දැනගැනීමට හැකියාවක් තිබේ. එහෙම එකක් කියන්නේ නැහැ පරිමිතවාදී. මේක නම් වැදගත්. පරිමිතවාදී ඊට වඩා බිහිසුණු කතාවක්. ඊට වඩා නේ මොකද කියන්නේ බිහිසුණු නෙමෙයි ඊට වඩා මොකද affirmative නේ. ඊට වඩා එයා ස්ථාවර ප්‍රකාශයක්, ස්ථිරසාර ප්‍රකාශයක් කරන්නේ. එයා කියන්නේ නෑ අපිට මීට වඩා කිසිවක් දැනගන්න බෑ. අන්න ඒක ඊටම වැදගත්. හරි පරිමිතවාදියා කියන්නේ නිකන් සෙල්ලමක් නෙමෙයි. පරිමිතවාදී කියලා කියන්නේ මේ මේ අයියෝ අපිව දන්නේ නැව මොනවා වුණත් අපි මොනවා වෙන්න බැරිද වගේ එකක් නෙමෙයි කියන්නේ. පරිමිතවාදියා කියන්නේ නෑ මෙන්න මේ කන්ඩිෂන්ස් ඇතුලේ තමයි අපිට ඕනම දෙයක් දරගන්න. දැන් මම මේ මම ඇත්තට අර යෝජනා කරා මට මතක විදිහට මේකේ මුල්ම දවස්වල අර විට්කන්ස්ටයින්ගේ මේ මේ ලෙක්චර් ඔන් එතික්ස් කියන මේ ජනප්‍රිය දේශනය ඒක මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා PDF එක ගන්න. ඒක බොහොම සරල සාපේක්ෂ වශයෙන් තේරෙනවානේ මේවා වල හැටියට ටිකක් සරල එකක්. ඒකේ දැන් යාර ලස්සන උදාහරණයක් දෙන මම හිතන මේක අපි කතා කරා. ඒ තමයි මේ මේ අපි මේ වගේ සාකච්ඡාවක ඉන්නකොට කවුරු හරි එක්කෙනෙක්ගේ බෙල්ල උඩින් සිංහලුවක් ඇවිල්ලා මිනිස්සුලු වෙනුවට සිංහලුවක් එකපාරට ඇවිල්ලා සිංහෙක් වගේ කෑ ගැව්වොත් මොකද වෙන්නේ? දැන් ෂේන් එක පාට ෂේන්ගේ බෙල්ල උඩින් මේ මූණ වෙනස් වෙලා සිංහ මූණක් ඇවිල්ලා ආගල ෂේන් කෑ ගැව්වොත් මොකද වෙන්නේ? හරි එතකොට විට්කන්ස්ටයින් කියන්නේ එතකොට වෙන්න තියෙන්නේ මේ මෙහෙම දෙයක්නේ. කියන්නේ අපි පලිසරි අපි ඔක්කොම අන්දොස් වෙයි. ඊට පස්සේ අන්දොස් වුණාට පස්සේ අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අන්දොස් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඊට පස්සේ දොස්තර කෙනෙක් ටක් ගාලා මේ ගෙනල්ලා මේ ස්පිරිතාලට අරන් ගිහිල්ලා මේ ලංකාවේ නම් ඉතින් තේරුවන්නේ අපි හිතමු ඇන්ටන්ට් වගේ වුණොත් නම් ඉතින් මොකක් හරි එකක් තියෙනවානේ. හොඳ මොකක් හරි හාවර්ඩ් මෙඩිකල් ස්කූල් එකකට වගේ ගිහිල්ලා හොඳ රිසර්ච් ෆැසිලිටි එකක් තියෙන තැනකට ගිහිල්ලා අපිට මේ ඊට පස්සේ ඒකේ ඉන්න මේ ජීව විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂකවරුන් ලව්වා බලාගන්න පුළුවන්. හරි විට්කන්ස්ටයින් කියන්නේ ඒකයි. වෙන කරන්න දෙයක් නැහැනේ අපිට. හරි මේකෙන් වෙන්නේ ඉතින් එහා පැත්තට වෙන කරන්න දෙයක් නැහැ. එතකොට මේ පරිමිතවාදී දාර්ශනිකයා කියන්නේ අපිට දැන එතකොට අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ ඔන්න ඊට පස්සේ අපි තේරුම් ගන්නවා මෙතෙක් කල් අපි විය හැකි දෙයක් අනුභූතික ලෝකයේ අත්දැකිය හැකි දෙයක් ලෙස හඳුනාගෙන නොසිටි දෙයක් දැන් වෙන්න පුළුවන් කියලා අපිට තේරෙනවා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් වෙන්නේ මේක වෙන්න පුළුවන් වීමේ කොන්දේසි මොනවද කියලා ප්‍රවාදයක් හදන එක. තියරි එකක් හදන්න උත්සාහ කරන එක. හරි එතකොට ඊට පස්සේ ඒකත් ඊට පස්සේ එතෙන් සිට අපේ පරිමිත ලෝකයේ කොටසක් තමයි මිනිසුන් ඉඳලා හිටලා කාලෙන් කාලෙට මිනිසුන්ගේ ඔළුව මේ වෙනස් වෙලා සිංහලුවක් කියමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒව ඇති වෙන කන්ඩිෂන්ස් මොනවද නේ මෙන්න මේ මේ DNA එකේ මොන ආර මෙහෙම වුණාම ඔහොම වෙනවා කියලා ඊට පස්සේ ඔගේ තියරියක් හදන්නත් පුළුවන්. එතකොට විට්කන්ස්ටයින් කියන්නේ මේ පරිමිතවාදී කියන්නේ ඒක. හරි පරිමිතවාදීන් කියන්නේ නැහැ මේ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මෙච්චරයි. ඒක නිසා එතනින් එහා පැත්තට ඕන එකක් වෙන්න පුළුවන්. අපි මේ ගෙදෙට්ට වෙලා ඉතින් බය වෙලා වගේ බලන් ඉන්නවා මේ බෞද්ධයෝ හරියයිද මේ ඉතුරුව හරියයිද නිරාගමිකයෝ හරියයිද කියලා බයෙන් ඉන්නවා කියන එක නෙමෙයි පරිමිතවාදය කියන්නේ. හරි ඒක සම්පූර්ණ වැරදි එකක්. ඒක මම පිළිගන්නවා එක්තරා විදිහක මේසුව කියවද්දී එහෙම ඉම්ප්‍රෙෂන් එකකුත් එනවා. මම ඒක නෑ කියන්නේ නෑ. හරි මොකද ඒක මේසුව ඒක ප්ලේකර් එයාගේ ආඛ්‍යානය තුල. නමුත් ඒක අපි කියමුකෝ දැන් ඩෙරිඩව කියවද්දී එහෙම නෑනේ. ඩෙරිඩා හරි හයිඩගා හරි මේ බර්ලි පොන්ටි හරි කවුරු හරි කියවත් දිනවද මේ ඒගොල්ලෝ පරිමිතවාදීන් ලෙස බය වෙලා ඉන්නේ දැන් මොන ආගම හරියයිද වගේ එකක් නෙමෙයි ඒගොල්ලන්ගේ. ඒගොල්ලන් ඊට වඩා ඉතාම ශක්තිමත් ස්ථාවරයක් කියන්නේ. ඒගොල්ලන් කියන්නේ අපිට දැනුම ලබා ගත හැකි වන්නේ මෙච්චරයි. විඥානවාදය පරම ලෙස වැරදි. හරි හේගල් මේ පරම ලෙස වැරදි. හරි මේවා අපිට මේ අතරමැද විසඳුම් නැහැ. ඊට පස්සේ අර ඊට පස්සේ ඒගොල්ලන් අපි කියමු මේ ඩෙරිඩ උත්සාහ කරානේ ජීවිත කාලෙම හේගලියන්වෙක් කරන්නේ. යාගේ පෙම්වතියන් උත්සාහ කරා, ඒ වගේ විවිධය උත්සාහ කරා. නමුත් ඒක සාර්ථක වුණ නැහැ. හරි ඒ ඒගොල්ලන්ගේ ස්ථාවරය තමයි මේ පරිමිත දැනුම ලබා ගැනීමේ කොන්දේසි නොමැති තත්ත්වයක් සම්බන්ධයෙන් අපිට කිසිවක් කියන්න බෑ.
අපිට මොකක් හරි දෙයක් ගැන කියන්න නම් කියන්න පුළුවන් වෙන්නේ මේ ඩෙරිඩ් එකේ මේ ට්‍රේස් ස්ට්‍රක්චර් එක තුල විතරයි. හරි අපිට මොනවා හරි දෙයක් දැනගන්න පුළුවන් නම් සිංහහිස නේ පරිණාමය විනාශ වීම DNA අරමය ඔක්කොම මෙයා මේ අපේ අර්ථවත් ලෝකයේ කොටසක් ලෙස පරිමිත ලෝකයේ කොටසක් ලෙස තමයි දැනගන්න පුළුවන්. ඉතින් එහා පැත්තට තියෙන විශ්වාසයන් හරි අන්න ඒක හරි වැදගත්. ඒගොල්ලෝ ඒක ඒගොල්ලෝ පිළිගන්නේ ඒක. ඒගොල්ලෝ කිය ඉතින් එහා පැත්තට මිනිස්සු එක එක ඒවා විශ්වාස කරනවා. හරි ඒව දර්ශනයට කිසි අදාළත්වයක් නැහැ. ඒවා විද්‍යාවට කිසි අදාළත්වයක්වත් නැහැ. ඒවා මිනිසුන්ගේ විශ්වාසය. ඒ මිනිසුන්ට ඕන දෙයක් ගවලට විශ්වාස කරගෙන ඉන්න පුළුවන්. ඒවයේ කිසිම probability එකක් හෝ කිසිම දෙයක් නැහැ. මේක ඊටම වැදගත්. මේ මොකද මේක වැදගත් වෙන්නේ මම පිළිගන්නවා. මේ මං හිතන්නේ අනේ මේසුව කියවද්දී නික අපිට හැඟීමක් එනවා මේසු කියන්නේ මේසුට අනුව පරිමිතවාදීන් පරිමිතවාදී දාර්ශනිකයන් මේ හැම එකක්ම වෙන්න පුළුවන් කියලා කියනවා කියලා. එහෙමයක් කියන්නෙත් නෑ. හොඳේ මම ඒකත් කියන්න ඕනේ මේසුව ඒ කියන්නේ මං ඕනනම් ඒකේ ටෙක්ස්චුවල් රෙෆරන්ස් එක දෙන්නම් මේසු විතර පැහැදිලිව කියනවා. හරි ඒ කියන්නේ පරිමිතවාදීන් කිසිසේත් කියන්නේ නෑ මේවා වෙන්න පුළුවන්. හරි පරිමිතවාදීන් කියන්නේ ඒව ගැන මම අදහස් පළ කරන්නේ නෑ. ඒව ගැන දාර්ශනිකව අදහස් පළ කළ නොහැකි. හරි ඒකයි ඒගොල්ලෝ කියන්නේ. දාර්ශනික අදහස් පළ කරන්න නොහැකි. එතකොට මොකද්ද මේකේ ප්‍රතිඵල? මේකේ ප්‍රතිඵලය තමයි එම නිසා ඒගොල්ලන්ට පිළිගන්න සිද්ධ වෙනවා අර ආගමිකයන් කියන කතන්දරේ නෙමෙයි. ඒක ඒගොල්ලන්ට පිළිගන්න සිද්ධ වෙන්නේ නෑ කිසිසේත්. දෙවියන් වහන්සේ ඉන්නවද? නිවන තියෙනවද? මොකක් හරි නේ අල්ලා ඉන්නවද? බ්‍රාහ්මන් ඉන්නවද කියන එක නෙමෙයි ඒගොල්ලන්ට පිළිගන්න සිද්ධ වෙන්නේ. ඒගොල්ලන්ට පිළිගන්න සිද්ධ වෙන්නේ අපේ මේ පරිමිත වූ ලෝකය අපට සිතාගත නොහැකි ලෙස වෙනස් වීමේ හැකියාවක් තිබේ. එච්චරයි පිළිගන්න සිද්ධ වෙන්නේ. මේක හරිම වැදගත් පොයින්ට් එක. හරි? මොකද අපි යම් කිසි මොහොතක හිතන්න මේ ප්‍රියන්ත දෙවියන් වහන්සේව අපි ඔප්පු කරා කියලා. හරි දෙවියන් වහන්සේ ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ ඉන්නවා කියලා අපි ඔප්පු කරොත් දෙවියන් වහන්සේ ඉන්නවා කියලා ඔප්පු කරන්න වෙන්නේ මේ ලෝකයේ අනෙකුත් ඕනෑම දෙයක් පවතිනවා කියලා අපි තහවුරු කරන ආකාරයටමයි. හරි ඒ කියන්නේ අපේ පරිමිත දැනුමේ කොන්දේසි වලටමයි. එතකොට දෙවියන් වහන්සේ ඉන්නවා කියන එක තවත් අනුභූතික එම්පිරිකල් ෆැක්ට් එකක් වෙනවා. හරි එතකොට දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ලෝකය කියලා අපි එකක් මොහොතකට හිතුවත් එම ලෝකයේ යනුත් අපේ ඒක අපි එම්පිරිකල් නะ. එතකොට ඒක ෆිලොසොෆිකල්. හරි මම කියන එක මං හිතන්නේ තේරෙනවා කියලා මං හිතනවා. කවුරු හරි කෙනෙක් අපි කියමු නිවන අපි දෙවියන් වහන්සේ අතාරිමුකෝ. අපි කියමු කවුරු හරි කෙනෙක් අනුභූතික විද්‍යාවක් ඇසුරෙන් නිවන් දකින්න පුළුවන් කියන එක තහවුරු කළොත්. හරි. එතකොට ඒක ඇවිල්ලා අපේ පරිමිත දැනුමේ කොටසක් වෙනවා නිවන කියන එක. එතකොට ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි අනිකුත් පරිමිත දේවල් තේරුම් ගන්න කොන්දේසි වලට අනුවමයි. වෙනත් ආකාරයකට කියනවා නම් පරිමිතවාදී දාර්ශනිකයා විසින් අපිට දැනුම ලබා ගැනීමේ පූර්ව කොන්දේසි ලෙස පසුකලයා නොහැකි නේ ෆැක්ටිසිටි එක ලෙස කරුණුමය භාවය ලෙස නම් කරපු දේවල් මත සිට තමයි නිවන සම්බන්ධයෙන්ුත් අපිට තේරුම් ගන්න. එතකොට නිවන යනුත් අපේ පරිමිත යථාර්ථයේ කොටසක්. එතකොට මේසු පරිමිතවාදී දාර්ශනිකයාගෙන් අහන ප්‍රශ්නේ එහෙම නැත්නම් පරිමිතවාදී දාර්ශනිකයාගේ ආස්ථානය මේ අර ඩයලෙක්ටිකව අනිත් පැත්ත හරවන මෙහෙයුම එතනදී ඒ විදිහටම සිද්ධ වෙනවා. එතනදී අපිට අහන්න තියෙන්නේ අමතරව ඔබ ඔය කියන ඔබේ මේ පරිමිත ලෝකේ නිවනද ඇතුළත් පරිමිත ලෝකය සිතාගත නොහැකි ආකාරයකට වෙනස් වෙන්න බෑ කියලා ඔබට කියන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි මේසු අහන්නේ. මම හිතන මං කියන එක තේරෙනවා කියලා. හරි එතකොට ඒ කියන්නේ දෙවියන් අපි කිව්ව සර්ව බලධාරී දෙවියන් වුණත් පරිමිතවාදී දාර්ශනිකයාට අනුව අපිට තේරුම් ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි සර්ව බලධාරී දෙවියන් මේ නිකම්ම විශ්වාසයක් විදියට බාර ගන්න පුළුවන්. හරි එතකොට ඒක සම්බන්ධයෙන් නැ පරිමිතවාදී දාර්ශනිකයන් මුකුත් කියන්නේ නැහැ. මට කිසි ඉන්ට්‍රස්ට් එකක් නැහැ කියලා කියයි. මොකද ඒගොල්ලෝ කියන්නේ එතකොට ඒක දර්ශනයට සම්බන්ධ දෙයක් නෙමෙයිනේ. එක එක මිනිසුන්ට ඕන දෙයක් විශ්වාස කරන්න පුළුවන් ඒක මට ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි විදිය තමයි එහෙම නැත්නම් සර්වබලධාරී දෙවියන් අපිට පුළුවන් අපේ පරිමිත ලෝකයේ දනුම ලබා ගැනීමේ කොන්දේසි වලට යටත්ව තේරුම් ගන්න.
අනුභූතිකව අනිත් දේවල් තේරුම් ගන්න විදිය. එතකොට ඒක empirical science වලට අහු වෙනවා. විදියට අහු වෙනවා. හරි. සුදර්මන්ගේ අර ඔළුවේ මොකක් හරි උන්නේ නැහැ නේද? මේ නෑ නෑ. මම කියන්නේ ඇදී හොඳ උදාහරණයක් තියෙනවා අර ඕකට අර දෙයියෝ ඔප්පු වෙනවා වගේ අර දැන් ඉස්සර දෙයියෝ දෙයියන්ගේ ලෙඩ අద్භූත දෙයක් කියන්නේ ගුඩ දෙයක්නේ. ඔව්. ඒක දැන් දැන් එන අද වෙනකොට තේරෙනවා ඒක වෛරස් කියලා දැන් ඒක empirical knowledge එකක්නේ. ඔව්. ඒක අපේ පරිමිතත්වයට ආවට පස්සේ ඒක ඒකේ ගුඩ බව ඔක්කොම ආගමික බව ඔක්කොම ගිහිල්ලා විශ්වාස ගතිය ගිහිල්ලා ඒක තනිකර empirical fact එකක් වෙනවා. ඔව්. ඒත් මම හරි එතකොට ඒ කියන්නේ පරිමිතවාදී දාර්ශනික අනුව ආවර දෙකයි තියෙන්නේ. හරි පරිමිත දැනුම සහ පරිමිත ලෝකයේ දැනුමට අදාළ නැති ඕන වයිල්ඩ් විශ්වාසයක්. ඒ ඕන වයිල්ඩ් විශ්වාසයක් වෙනුවෙන් එයා පෙනී ඉන්නේ. එයා එයා කියන එකම දේ තමයි එයා කියයි මට දාර්ශනිකයෙක් ලෙස ඔය මිනිසුන්ගේ විශ්වාසයන් වැරදි කියලා ඔප්පු කරන්න බෑ. එච්චරයි එයා කියන්නේ. මට දාර්ශනිකයෙක් ලෙස ඔය මිනිසුන්ට ගිහිලා චැලෙන්ජ් කරන්න බෑ. ඕගොල්ලෝ වැරදි. හැබැයි මට ඒක පිළිගන්න කිසි පදනමක් නැහැ. මගේ දර්ශනය තුලින් මං ඒව පිළිගන්නේ නැහැ. මගේ දර්ශනය තුලින් මං ඊට පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා අපිට දැනුම ලබා ගත හැක්කේ මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් විතරයි. ඕව ඇවිල්ලා නිකන් විශ්වාස. මේ පදනමක් නැහැ. පෙන්ෂුයි විශ්වාස කරත් එකයි, සර්වබලධාරී දෙවියන් විශ්වාස කරත් එකයි, නිවන විශ්වාස මොකක් විශ්වාස කරත් මට ඒක අදාළත් නැහැ. ඒක තමයි යා කියන්නේ. හරි. දැන් තව මොකක්ද අහන්න දෙන්නේ? මේ මේ ඒ කියන්නේ දැන් ඔය පරිමිතවාදී අන්තිමට කියන්නේ මේ අර කැපැසිටි එකක් තියෙනවා අපේ මේ කැපැසිටි ටු බී චේන්ජ් ඔ කැපැසිටි ටු බී නොට් ටු බී කියන එකනේ. ඒක තමයි අන්තිමට කියන්නේ. කැපැසිටි ටු බී අද ඔ ඒක තමයි. ඔව්. එයා එතකොට මේ පොයින්ට් එකෙන් තමයි දැන් මේවසු කියන්නේ එහෙම කියන්න නම් අපිට ඉම්ප්ලිසිට්ලි අපි පිළිගන්න ඕන මේ කියන්නේ සර්කල් එක පරමයි කියන එක. ඔව්. පරමයි. ඔව්. ඔව් හරි ඒක තමයි තර්කය හරි ඒක වර්ධන මේක හරිම පුංචි තර්කයක් නමුත් මට තේරෙන විදියට හරි මම ඒක කියන්නේ අර මේ මේසුමද අපි ළඟට ඒ පොයින්ට් එකට එමු එයා කියන්නේ මේක නෝපන්‍යාසිකයි කියලා නේ ඒ ඇන් හයිපොතටිකල් නැත්නම් නොන් හයිපොතටිකල් හරි මේ මේක අපි ඒතෙන්ට එමු පස්සේ හරි එතකොට ඒතර ඉතාලම සංක්ෂිප්ත කියනවා ඔක තමයි මේසුගේ තර්කය හරි එයා කියන්නේ පරිමිතවාදී දාර්ශනිකයන් විසින් අපිට පෙන්වලා දීලා තියෙනවා එක පැත්තකින් තවදුරටත් මෙටාෆිසි පාරභෞතික විද්‍යාත්මක සත්‍යයන් අනිවාර්යතාවයන් වෙනුවෙන් පෙනී සිටීමේ දාර්ශනික පදනමක් නැහැ. මොකද ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙනවා අපිට දැනුම ලබා ගැනීම ආරම්භ කරගත හැක්කේ මේ ආකාරයේ තියෙන මේ කෝරිලේෂන් එකකින් තමයි. මේක තමයි ප්‍රාථමිකම தත්වය අපිට ඕනම දෙයක් දැනගැනීම. ඒකට පෙර තත්වයක් ගැන අපිට හිතන්න බෑ. ඒකට පෙර තත්වයක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ මෙතන ඉඳලා. එම නිසා මේක තමයි අපේ අපේ ලොට් එක නේ. අපි දන්න දේ කවුරු හරි කෙනෙක් මේ මේ මේක අපිට මේක ඇතුලේ දැනගන්න දේවල් පුළුල් කරගන්න පුළුවන් ඕන තරම් නේ. ඒක අපරිමිතයි. අපිට මේකට තව ඕන තරම් නේ. අපි කියමුකෝ Big Bang එකට පෙර සිදුවුදය නැත්තම් අපි කියමු මේ නෝන් යුනිවර්ස් එකෙන් එහා පැත්ත හරි එහෙම නැත්තම් අපි කියමුකෝ මේ මන් දන්නේ කුඩාම තියෙන මේ අංශුව කුඩාම මේ පදාර්ථයේ කුඩාම අංශුවටත් වඩා කුඩා කොටස් නේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපේ දැනුම වැඩි කරගන්න පුළුවන්. හැබැයි මේ සියලුම දේවල් වැඩි වෙන්නේ අපි මේ දන්න දැනුම ලබා ගැනීමේ මූලික කොන්දේසි වලට යට. හරි එතකොට ඒක යටතේ කවුරු හරි කෙනෙක් කවදා හරි දවසක පුනර්භවය හරි නිවන හරි දෙවියන් හරි නේ අපි හිතමු මෙහෙම අපිට එම්පිරිකලි කවුරු හරි කෙනෙක් ඔප්පු කරනවා මේක 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 මේ උදාහරණය වැරදි ඒක නිසා මේ ගොඩාක් ප්‍රශ්න ඇහුවොත් මේක වීක් වෙනවා නමුත් මම මේ කියන තේරුම් ගැනීම සඳහා මේක මං හිතන්නේ ගැටලුවක් නෑ කවුරු හරි කෙනෙක් එම්පිරිකලි ඔප්පු කරොත් මේ සර්වබලධාරී දෙවියන් වහන්සේ ලෝකෙ හැමවුවා හරි ලෝකෙ මවලා සර්වබලධාරී දෙවියන් වහන්සේ ඉන්නවා නේ අපි කියමුකෝ කොහේ හරි මන් දන්නේ නැහැ නෝන් යුනිවර්ස් එකෙන් එහා පැත්තේ කොහේ හරි තැනක ස්වර්ගයක් තියෙනවා හරි එතකොට ඒ ඊට පස්සේ මොකද වෙන්නේ ඒ සියල්ල නෝන් යුනිවර්ස් එකේ කොටස් වෙනවා අන්න ඒක වෙන්නේ දෙවියන් වහන්සේට ඇතුළුව ඒක දෙවියන් වහන්සේ ගැන දැනුම ලබා ගැනීමේ හැකියාවත්
මේ වෙනස්කම් අතර සම්බන්ධයක් මත අර්ථය ජනනය වීමේ කොන්දේසි මත යැපෙනවා. හරි මේ එළිය ඇතුළ සම්බන්ධය මත තියෙන මේ ප්‍රාථමික කෝරිලේෂන් එක මත යැපෙනවා. එතකොට එම නිසා අපිට ඕනෑම මොහොතක අහන්න පුළුවන් එතකොට මේ දෙවියන් වහන්සේ සදාකාලිකව පවතිනවා කියලා ඔප්පු කරන්නේ කෙසේද? කියන ප්‍රශ්නේ ආය අහන්න පුළුවන්. මොකද අපිට දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් වෙන්නේ මේ කෝරිලේෂන් එක ඇතුළේද? ඒකට පෙර තත්ත්වයකට අපිට යන්න බෑ. හරි. එතකොට දෙවියන් වහන්සේ අපි කිව්වොත් දැනට නම් දැන් තියෙන විදිහට නම් දෙවියන් වහන්සේ ලෝකෙම අවලලා තියෙනවා කිව්වොත් එහෙම. ඒ දෙවියන් වහන්සේ නම් අපේ දැන් ලිමිට් පොයින්ට් එක විදිහට ගන්න. ඊට පස්සේ අපිට ආය අහන්න තියෙන්නේ මේ දෙවියන් වහන්සේ ඇති වුණේ ඇයි? මේක ඇත්තටම අහලා තියෙනවා. මම ඒකයි කිව්වේ මේ මේක ටිකක් අර ආගමික අර්ථයෙන් මේක ඇත්තට තේරුමක් නැහැ එහෙම අහන එක. නේ අර මේ දන්නවනේ රසල් ඔය ප්‍රශ්නේ අහනත් ගොඩක් අය අහලා තියෙනවා. නේ දෙවියන් වහන්සේ ඇති වුණේ ඇයි? අර ඔය theory of the first cause කියන එකට එරෙහිව තියෙන තර්කයක් නේ ඕක. නේ ලෝකය හැදුවේද? ලෝකයට හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව දෙවියන්. එසේනම් දෙවියන්ගේ හේතුව කුමක්ද? නේ දෙවියන්ගේ හේතුව කුමක්ද කියන ප්‍රශ්නේ ආපු ගමන් අපි ආයි ඉන්නේ මේ මේ මෙතන මේ මේ ප්‍රශ්නේ තන. ඒක තමයි තර්කය. මේ ගැන මොනා හරි ප්‍රශ්න තියනවද? මේ වරුණට මොනා හරි තියනවද මේ ගැන ප්‍රශ්නයක් අහන්න? මම කැමැත්තෙන් ඉන්නේ. මොකද වරුණ ටිකක් අහන්න. අලින් සිල්ලාගේ තර්කය ෆලෝ කරන කෙනෙක් නිසා. වරුණ ඉන්නව නේද? ඉන්න. එහෙම මට විශේෂයෙන් අහන්න දෙයක් නැහැ. මේ ඇත්තටම මට මෙතෙන්දී අර අලින් සිල්ලාගේ තර්කෙත් එක මට ඇත්තටම තිබ්බ අර දේශපාලන උනන්දුවක් තමයි මේ කාරණේ ගැන තිබුණේ ගොඩක්. අපි මේ කාරණෙත් එක්ක මට වැදගත් වෙන්නේ අර අපි මේක දේශපාලනිකව කොහොමද මේක ඉස්සරහට යන්නේ කියන අතන්දරේ. මේ කියන මේ කාරණා ටික මට තේරෙනවා. ඒකත් එක්කම අලින්ද සිල්වා ගෙගුලන් ස්ථාවරයේ මේ අපි කියන මේ දර්ශනීය සීමාවෙන් උපදී තියෙන විශ්වාසය මත කියන කතන්දර ටික මට ඒක පැහැදිලි. මට ආන විශේෂ ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ කියන්නේ දැන් මේකේ අර මේ කියන්නේ මම පිළිගන්නවා මම ඒක කිව්වේ අර මේ අපි අද සාකච්ඡාවේ ආරම්භයේදීත් මේකේ අමුත්තක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ අමුතු මේ අලුත් තර්කයක දෙන එක එක පාට මේකේ අපිට අර දිගපල්ල මැනගන්න පොඩි අපහසුාවක් තියෙනවා. ඒකට මට කරන්න තියෙන එකම රෙමෙඩි එක තමයි මම හිතන්නේ මේක ටිකක් අයයි මේකට පෙරල පෙරල බලන්න කියන එක සහ ප්‍රතිවර්ක තියෙනවා නම් අපිට සාකච්ඡාවේදී අහන්න පුළුවන්. මේ වගේ වුණත් මොකද වෙන්නේ වගේ ප්‍රශ්න ඕන තරම් අහන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ඔය දෙවියන් වහන්සේ ගැන ඔය කියවනේ අර මේ කියන්නේ අපි ඔප්පු කරපු ගමන් ඒක ආපහු අපේ මේ පරිමිත ලෝකයට. ඔව් පරිමිත ලෝකයට. හැබැයි දැන් සමහර කියන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් කියනවා කියන්නේ ඒකනේ රිකර්ෂන් එකක් වගේ. ඒ කියන්නේ දෙවියන්ටත් ආයි දෙවි කෙනෙක් කියලා ඒ වගේ රිකර්ෂන් එකක් කියලා. එතකොට අපි රිකර්ෂන් එකක් කියලා පිළිගත්තොත් එතනදී ඔය කොන්දේසි එන්නේ නැහැ නේද? ඒ කියන්නේ දැන් අපි රිකර්ෂන් එකක් තියෙනවා කියලා විශ්වය ගැන කියන්නේත් එහෙමනේ. දැන් විශ්වය ගැන සිමුලේෂන් තියරි එක ඒ ඔක්කොම ගත්තොත් කියන්නේ මේක සුපිරි කියන්නේ තව කියන්නේ ප්‍රීඩිසර් කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රීඩිසර්ටත් ප්‍රීඩිසර් කෙනෙක් ඉන්නවා. ඒකට අපේ අපෝ සක්සෙසර් කෙනෙක් ඉන්නත් පුළුවන්. මේ වගේ කියන්නේ අපි පිළිගන්නේ රිකර්ෂන් එකක් කියන එක. හරි හරි. නෑ ඒ ඔව් 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 ඒක තමයි මම අහන්නේ. කියන්නේ එතකොට ඒක කොහොමද දැන් ඒක අපිට මේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? පුළුවන් නෑ. ඒක ප්‍රතික්ෂේප ගන්න මෙහෙමනේ. ඒ කියන්නේ අපි කොහොම ගියත් අපිට මේ හැමතිස්සෙම අවසානයේ හම්බු වෙන්නේ අපි කියමුකෝ දැන් මේ වගේ අපි කියමුකෝ මේක ඉවරයක් නැති මේ දෙවි කෙනෙක් හරි මොකක් හරි හේතුවක් තිබුණා කියලා. හරි. එතකොට අපිට මේක කරුණු දෙකකට තමයි මේ ජනිත් තේරුම් ගන්න පුළුවන්. එක්කෝ අපිට පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ ඒ ඉවරයක් නැති දෙවි කෙනෙක් හිටියා කියන එක අනුභූතිකව අපි කියමු පරිමිත ලෝකයේ කොටසක් ලෙස තහවුරු කරන්න. හරි. එතකොට අපිට එන ප්‍රශ්නේ තමයි මේක අර මේ මොකද්ද කියන අර රෝඩ් රණ
මේ කාටුන් එකේ වගේ එකක්. අපි මේක කොච්චර අල්ලගත්තත් අපි අල්ලගන්න කොටස සම්බන්ධයෙන් අපිට ආයි අහන්න පුළුවන්. එතකොට මේකේ මේ වගේ රිකර්ෂන් එකක් කියන තත්වයක් ඇති වුණේ ඇයි කියන එක. දැන් මෙහෙම දැන් අපි ඒක ඒක අල්ලගන්න නැතුව දැන් අපි කියමු දැන් අර අර දැන් විය හැකි භාවය වගේ රිකර්සිව් පැටර්න් එකක් කියලා ගත්තොත් ඒ කියන්නේ එක්සැක්ට්ලි දැන් මේක තමයි දැන් දෙවියන් වහන්සේ කියලා කියන්නේ නැහැ. නමුත් මම දැන් නිකන් අපි හිතමු මම මැතමැටිකලි ඔප්පු කරනවා මොකක් හරි මේක රිකර්ෂන් පැටර්න් එකක් තියෙනවා කියලා. එතකොට මේ පැටර්න් එකට ඒක ඇබ්ස්ට්‍රැක්ට් ලෙවල් කතාවක් නේ. එතකොට ඒක ඒක මම කියන්නේ ඒක ලක්ෂණයක් විතරයි. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ඒක ඒ වගේ දෙයක් තියෙනවා කියලා. නමුත් ඒකෙන් මම අර එකක් අල්ලගෙන කියන්නේ නැහැ. අල්ලගත්තොත් මම දන්නවා. ඒ කියන්නේ එතකොට අනිවාර්යෙන් අර ප්‍රශ්න ටික එනවා. මොකක් හරි එක තැනකින් පොයින්ට් එකකින් අල්ලගත්තොත්. එහෙම අල්ලගන්න නැතුව අර ලක්ෂණය ගැන විතරක් කතා කරොත් ඒ කියන්නේ මෙහෙමනේ මෙහෙමනේ. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ දෙකයිනේ. ඔයාට එක්ක කියන්න පුළුවන්. මට හිතෙනවා අපි කිව්වද අර විඤ්ඤාණවාදියාගේ තර්කයත් ඔය වගේ ටිකක් ආසන්න වශයෙන්. ඒ කියන්නේ එයා කියන්නේ අපිට පැහැදිලි වෙන්නේ නැහැ මනස සදාකාලික වෙන්නේ කොහොමද කියලා. නමුත් මනස සදාකාලිකයි අර මේ විසංවාදයේ පැවැත්ම මේ බාහිරත්වයේ විසංවාදයක් වෙන නිසා. හරි. ඒ වගේ එතකොට අපිට ඕන නම් අපි හිතමු දැන් ඔයාට කියන්න පුළුවන් මම යම්කිසි මේ තියරි එකක් නිර්මාණය කරනවා. ඒ තියරි එකට අනුව මේක මේ ඉවරයක් නැතුව ආරම්භයක් නැතුව තියෙනවා. දැන් ඉවරයක් නැතුව ආරම්භයක් නැතුව තියෙනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි කියමුකෝ ඔයා ඔයා ඒක ඒක ඔප්පු කරා කියලා. හරි. එතකොට ඒක ඒක අපිට මට අහන්න තියෙන්නේ මේ විදිහේ එකක් තියෙන්නේ ඇයි? මේක වෙන මං වෙන විදිහකට අහන්නම්. ඔයා දන්නවනේ ලයිෆ් නීඩ්ස් ගේ ප්‍රශ්නය. ඒ කියන්නේ කිසිවක් නොමැති වීම වෙනුවට මේ වගේ දෙයක් පවතින්නේ ඇයි? ඒ කියන්නේ කිසිවක්ම නොමැති මම කියන්නේ මේක හරියටයක් සංකීර්ණ දෙයක් හිතන්නේ. ඒ කියන්නේ අපි හිතමු නිකන් ආයිතන් මෙහෙම මේ මේ මම ඔයා ලෝකය අරවමව නෙමෙයි මුළු විශ්වයමත් නැති වෙලා අවකාශයක් නැති වෙලා කිසිදුවක් කිසිවක් නැහැ පැවැත්ම කියලා එකක් නැහැ. හරි. එහෙම මුකුත් නොතිබීම වෙනුවට ඔයා ඔය කියන විදිහේ රිකර්ෂන් එකක් ඇති වෙන්නේ ඇයි?